අයිබෝවන් දුවේ පුතේ ඔයල හැමෝටම සුභම සුභ උදෑසනක් වේවා අද නිවාඩු දවසේ අපි හම්බ වෙන්නේ අපේ ප්‍රශ්නපත්‍ර අංක දෙක සාකච්ඡා කරන්න ඔයාලට දීරතියන පඩ එකේ තිබිච්ච ප්‍රශ්නපත්‍රවල දෙවැනි ප්‍රශ්නපත්‍රයේ තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ සතියේ සෙනසුරාදා නැවත හම්බ වෙනවා සෙනසුරාධ හාවස පහ හමාරට හම්බුණහම අපි මේ ප්‍රශ්නපත්‍රයේ ඉතිරි කොටස සහ ඊළංග ප්‍රශ්න පත්‍රේ එක කියඇන්න අංක තුන ප්‍රශ්නපත්‍රයේ සාකච්ඡා කරෙනු. ඉතිං ඒනිසා දූලපතාල හැමෝම සෙනසුරාධ වෙනකොට ප්‍රශ්නපත්‍ර අංක තුන සඳහා සම්පූර්ණයෙන්ම පිළිතුරලියලා අවසන් කරලා තියාගන්න අංක පළවෙනි කොටස සහ දෙවැනි කොටස කියන ප්‍රශ්න පත්‍ර දෙකටම ොඳයි අදදවසි අපේ වැඩටික අපි ආරම්භ කරමු එහෙමනම් පලවෙනි කොටසෙන් තමයි අපි පැඩටික පටන්ගඩ ලෑසි වෙන්නේ. අද ප්‍රශ්න පතරංක දෙක පලවෙනි කොටසට මේ වෙන පොට වාර උත්තරලියලා ඉවර ඇති එහෙමනං එකගන්න අපි ඒක සාකච්ඡාක් කරමු ඒවගේම අපි ඊළඟට දෙවෙනි කොටසත් සාකච්ඡා කරනෝ එනිසා දෙවැනි කොටසත් වෙයාලා මේ වෙන කොට පිළිතුරු ියලා ඇති. ඉතිං අද අපි හෙමින්සරේ සාකච්ඡා කරගෙන කරගෙන යමු අවශ්‍යදේවල් ලියාගෙන අද හොඳ පේපරි එකක් අපිට තියෙන්නේ වෙනස්ේදිහේ අලුත් විදිහෙ පේපැර එකක් අපි එහෙම නං පලවෙනි ප්‍රශ්නය දලා ඉස්සර හට සාකච්ඡා කරමු හරි වැරදි දාගන්න පෑනක් අරගන්න රතුපාට පෑනක් අරගන්න අපි හරි වැරදි දාගමු විට පස්සෙ නිල්පාට පෑනක් හෝ පැන්සල් පාවිච්චි කරන්න පැන්සල් ටිකත් ලඟතියාගන්න අවශ්‍ය දේවල් පේපරකයම අපි ලියාගනිමු නැවතසරයක් බලනකොට අපිට පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා ඉතිං අපි ප්‍රශ්්‍යපත්රංක දෙකේ උපදෙස්වල මෙතන සඳහන් වෙලා තියෙන විභාගංකය සඳහන් කරන්න කියලා මෙතන විභාගංකයක් අපිට නැති නිසා අපි කලින් දවසෙත් කිව් විභාගයට ආසන්නය දීතම අපිට විභාගංකයක් හම්බ වෙන්නේ එතකං අපිට කරන්නට වෙන්නේ අපේ නම සඳහන් කරන එක එ සම්මතන ඔයාලගේ නම ලියලා තියෙනවද කියලා බලන්න ලියල නැත්නාං අනිවාරයම නම ලියන්නඒ අමතක කරන්න එපා එක හරියට විභාගංකය දාන වගේ වැඩක් නේදනිසා පේපරිකා ගත්ත ගමම ඔයාලගේ නම ලියන්න අනිවාර්ම නම ලියන්න ඒක හොඳට මතක තියාගන්න ඒක හරියට කරොත් අපිට විභාගංකය දාන්ඩ අමතක වෙන්නේ නැහැ අපි ඉතිං ඔොන්න පළවෙනි පේපෙරකේ ප්‍රශ්න හතලියට සාකච්චා කරන්නයි යන්නේ අංක එක හා දෙක ප්‍රශ්නවල කොටුව තුළ ඇති කාණ්ඩයට ඇතුළත්කිරීමට වඩාත් ගැලපෙන රූපේ තෝරන්න කියල තම්මා අපිට මේ කිය කියන්නේ ඉතිං පලවෙනි ප්‍රශ්නය සහ දෙවිනි ප්‍රශ්නය ගොඩක් ලේසි ප්‍රශ්ණනේ ශිෂති විභාගෙදී අහරන්න පලවෙනි පේපරකේ නේද ඒවගේ මේකෙත් ඔොන්න ලස්සන ලේසි ප්‍රශ්න දෙකක් ඔයාලට දීල තියෙනවා මෙතන දීලති වැටකොළු දීල තියනවා ඊට පස්ස මෙතන මුරුංග දීලතියෙනවා ඒගේම කරවිල දීල තියනවා නේද ඊටපස්ස මෙතන මෑකරල් දීලතියන නේ මෑකරල් හෝ බෝංචි කියලා අපිට හිතන්ඩ වෙන්නේ නේද මෙතන රාම්භෘ්තිික් දීලතියෙන් මෙතන ගෝ ෙඩියක් කපල න සම්පූර ගිලිකුත එක්ක දීලතියෙනවා එතු මේටික බලපුහම අපිට ඉතා පැහැදිලිව හොයාගන්න පුළුවන් දෙක තමා නිවැරදි උත්තරේ කියලා එකට හේතුවම මෙතන උඩින්වා ලියා ගන්න කරල් වර්ග කියලා ද කරල් විදිියයට අපි සලකන්නේ නේද කරල් විදිිය අපි සලකන්නේ මේ ඔක්කොම දේවල්ටිකක් නේද ඒක ට හරින උත්තරේ තමා ඇතකොට අපි මෙතැනින් තරගන්න ඉති නිසාවන්න අපිට එකට කරල් වර්ග කියලා මෙතන ලියාගන්න එතකොට නැවත වෙලාවක බලනකොට හේතුවම කද උත්තරේ හොයා ගන්න පාවිච්චි කරපු නිර්ණනායක නන් හේතුවම කද කියලා පැහැදිලිව බලාගන්න පුලුවන්කම තියෙනවා ඒ නිසා මෙතන කොළවර්ගටික ගත්ත හමත් ඒව පත්්‍රිකාවලට බෙදිල තියන න බෙදිලා තියන ශාකපත්‍රය ඉතින් ඒනිසා සඒකට හරිියන උත්තරයංක තුන නෑදකට අපිට මෙතන ලියාගන්න පුළුවන් බෙදුණු පත්‍ර කියලා එතකොට අපිට පැහැදිලී නැවත සැරයක් බලන කොට ීළඟට අංක තුන ප්‍රශ්නයට අපි අමු නුගැලපෙන රූපය යටින් එරක් අඳන්න අපට දීලා තියෙනවා ප්‍රශ්නාංක තුනේ උපයාලා ගනිතයට ඉගෙන ගන්නවා සමමිතිය කියලා පාඩමක් නේද සමමිතිය කියල පාඩමක් ඉගෙන ගන්නවා ඉතිං අන්න ඒ පාඩමටත් අදාළ වෙන විදිහට තමයි මේ ප්‍රශ්නාංක තුන හැදිල තියෙන්නේ. එක බලන්න තුන්ගෙන උත්තරේ තමා හරි උත්තරේ වෙන්නේ ට හේතුවම කදද කියලාක බලමු සමමිතිය නැහැ තුන් එෙන එක එහෙන ගොතන ඩින් ලයාගන්න සමමිතිය නැත කියලා සමමිතිය කියලා කියන්නේ අපිට රූපයක් සමාන කොටස් දෙකට ලැබෙන විදිහට හරියට සමාන කොටස් දෙකක් ලැබෙන විදිහට දෙකට නමන්න පුළුවන්න හැකියාව අපි සමමිතිය කියලා කියනවා එති මේක ගත්ත හම පලවෙනිකේ මෙන්න මේ විදිහයට අපිට පුළුවන් දෙකට නමන්න හරියටම කොටස් දෙකක් ලැබෙන විදිහයට සරව සම දෙ කියන්න හරියටම කියන එක දෙවෙනි රූපෙත් අපිට මේ විදිහට පුළුවන්කම තියෙන හරියටම කොටස් දෙක් ලැබෙන විදිහට දෙකට නවන්න. හැබැයි. තුන්ගෙන අපිට නැූහාම සරෝ සම කොටස් දෙකක් එන්නේ නෑ හරියටම සමාන කොටස් දෙ එකක් එන්නේෙ නෑ වලට පේනවා එක පැත්තක් ටිකක් ලොකුයි අනෙක් පැත්ත ටිකක් කුඩාවට තමා තියෙන් හරියටම සමාන කොටස් දෙකකට. කරන්ඩ අමාල් ඒ න සමිතියනෑ අනිතික තවත් කාරණයක් තමයි මතක තියාගන්න සමමිතික රේකා අඳන්න කියලා කිව්ව හම මේ කොළපාටින් දැක්වෙන ආකාරයට කඩඉරිවලින් තමා අපි අඳන්න ට නෑ. තනි ඉරක් අන්ඩින්ඩිපා සමිතික රේකා අනිරකොට අපි හැමවිටම සමමිතික රේකා අඳිනකොට කඩේරිවලින් තමාක අඳින්නේ. හතරවැෙනයේ අපි බලමු හතරවෙනිිය එකේ නිවැරදි උත්තරේ වේ‍යයක දෙක එකට හේතුව තමයි පෙන්න්න මේ සුදුපාට බෝලයක්සාහ ඊතලයක් තියනෙ ක අපි බලු මෙන්න මේ කොටස ගත්ත හම මෙ සුදුපාට බෝලය ලඟින් තමා හැමවිටම කළුපාට සමචතුරස්්්‍රේ තියෙන් මේකෙත් ඒ විදිහයට තියෙන ඊතලේ තියෙන පැත්තෙන් තමා කළපාට පුෘතයේ තියන මේක ඊතලේ තියන පැත්තෙන් කල්ුපාට පුෘතේ තියෙන් දනනාට තියන සමචතුරස්වේ සුදුපාට වෘරතය තියෙන තැනින් කළුපාට සමචත්තු රස්්්‍රයේ තියෙන් දවරුාට තියෙෙනෙ කළුපාට වෘරතය ඒක ඇඩ මෙන්න මේ දෙක මාරුවෙලා තියෙෙන අන්න ඒ නිසා ඒක තමා නොගැල පෙන රූපය වෙන් අප අහන්නේ නොගැලපෙනරූපයේ එෙනම් දෙවනි උුත්්තරේ තමයි නිවැරදි පිළිතුරවන්න. පස්සෙනක මුල් වච්චන දෙකේ සම්බන්ධය අනුව හිස්තැනට යෙදෙන වචනය තෝරන් හිස්තැනට මෙනම තෙටට යෙදිෙන වච්චනයම කදදි කෙලා අපගහන්න ස්ොරව්ව තියන වැවේ නම් වක්කට තියන්නේ කුඹුරේ ඒ කියන්නේ අංක එක. හැවෙෙන එක සම වැහිල තියෙනවා සිරුරෙන් නද සම වැහිල තියනවා සිරුරෙෙන් එහම නම් අපිට මේ එකට ගණ්ඩවෙන්නේ පොත්ත කියන එක නෙවේ නේද පොත්ත තමයි ගණ්ඩවෙන්න ද ගස වැහිල තියෙනවා පොත්තෙන් හරි. සිරුර වැහිලා තියන සමන්න නේද සිරුර වැහිලා තියන සමන්නේ සමන තියන්නේෙ නේද. එතකොට ඒ වගේ ගස වටට තියන්නේ පොත් ගස වැහිල තියෙන්නේ පොත්තෙ ගසේ ආවරණය පොත් සිරුවේ ආවරණය සම වගේ මතුපිටේ තියෙන්නේ වගේ ගසේ මතු පිටින් තියෙන්නේ ආවරණය වෙලා තියෙන්නේ පොත්තේ ඒ අනුවහෙනනම් අපිට ගණඩවෙන්න අංක දෙ පහැදිලි නේද. ඊළඟට අප යනවහෙනන් රටාව අනුව හිස්තැනට යෙදෙන සංඛ්‍යාව තෝරන්න ඔන්න මේක මං ඔයාලට මේ පේපරක මංකිව හොඳ පේපරකක් කියලා ේද මේ පේපර එකේ ඔබපුතා අතරවැනි ප්‍රශ්නය පොහොම උත්තර දෙක වෙන්නේ අතරවෙනි ප්‍රශ්නේ ද ඔව අපෙන් අහන්න නොගැලපෙන රූපය නොගැලපෙන රූපය තමා තෝරන්න තියෙන්ෙන්නේ එතකොට මං ඒක පැහැදිලි කිරීමක් කලා න්න මේ සුදුපාට ගෘතය තියන තැන තියෙන් දෝන මෙන්න මේ විදිහේ කළුපාට සමචතුරශ්්‍රයක් හැබැයි මෙතන තියෙන්නේ සුදුපාට වෘරුතේ ගාව කළුපාට සමචතු රශ්්‍රය නෙමේ එතකොට ඒක නොගැලපෙන රූපය ඒනිසා නිවැරදි උත්තරය අංක දෙක අපි ඊළඟට යනවා හරි ැටලුවත් තියෙනවනන් ඊට පස්සේ පන්තිය ඉවරුණාව මට මැසජකක් දාන්න හම නැත්තම් මේඒයි චටඩ්බොක්ගේ වන්න නැත්තම් අපිට ඊට පස්සේ ප්‍රශ්නණිකක් සාකච්චා කරගෙන ගිල්ල ඊට පස්ස ආය මුල්ල ප්‍රශ්නවලට එන්ට ගියොත්හෙම ඒ නිතර නිතර කරන්න ගියොත් හෙම මේද ඊට පස්සේ අර අහගෙන අනිත් අයට කරදරයක් වගේ වෙනවන්නේ නේද ඒ නිසා චැඩ් බොක්ක මැසේජකක් දාන්න පැහැදිලි නැති තැනත් තියෙනවනං ඒත් මසේජිකක් දාන්න එතකොට ඒ ඒ අයට හරි යන විදිහට පැහැදිලි කරල ම සේචකක් වෙනම පෞද්ගලිකව වෙනවා එහම නැත්තන් ආ පව් පැහැදිලි කිරීමක් කරල දෙෙනවා අවශ්‍යනං පන්තියේදම හරි ඉතිං ඒ නිසා ඔන්න අපි මම කිව්ේ අපේ මේ ප්‍රශ්න පත්්‍රී ඔන්න මම ඔයාලට ගොඩක් ඒ කියදෙනවා ඇත තව පුංචිපුචි ෝම වක්ටක ුදන්න බලාපොරත්තු වවා ඉ සිලියයා ගන්ඩ දවල්ටිකුත් තියෙනවා ඉතින් ඔන්න රටවානුව හිස්සනට යදෙන සංඛ්‍යාවතූරන්න. හයවැනි එක මං ඔයාලට උත්තරය කියන්නම් ඕන රටාවමකද්ද කියලා මම කියන්න නැහැ. අද පේපරෙකේ ම දැහිතුව හැම හැම පේපරහෙකම වගේ ප්‍රශ්න දෙකක් විතට ඔයාලට දෙඩ බලාපොරොත්තු වෙනවා. අත් පාඩමකුත් එක් ඊළඟ දවසකදි අපි හම්බවෙන්ඩ බලාපොරොත්තුව ව ප්‍රශ්ණ ඔයාලට ගෙදරදි හොයන්න ගවේශණය කරන්න දෙන්න බලාපොරොත්තුව වෙන ඒවනුව මං ඔයාලට හයිවෙනි ප්‍රශ්ණය ලබා දෙනවා. මේක රටාාවමොක්ද කියේවෙ හිත උත්තර තරක් කියන්න දෙවෙන ත්තරේතුම හරි ත්තරේ දන්න මේමකට රටාව ස මාර කට් ොයාගේග ැති එඒයි කෑග හන්ඩපා නෙද මට ඊළඟට සිකරාද දවසේ ගණත ගැටලු පන්තියට අපට මේමගේ රටාටිකක් අප අලුත් වීද රටාටිකක් යාලට කියලදන්න බලාපොරත්ව වෙන එනිසා මංඟක ෙදරද යාලට හොයන්ද දෙනවා ඔන්න හොයා ගන්න කටිය මට මැසේජක් ෙවන්න පන්තියේදි දැක් කියන්ද අන් එල්පා. මැසේජගක්ක වඇන්න වත්ස පලි මෙන්න මේ රතාව මෙහම තමයි හැදන්න කියලා. හරි. එතකොට ඔන්න ඒකමං හොයාලට මේ පේදරකේදී දෙනවා. ගිදරදී හොයා ගන්න. එතකොට ඔන්න ඔයා ඒම හොයාන්න දෙන්නේෙද හොයබපු කට්ටේ ඇති හොයාි මේ අපි හොයාන්න ඕන කක් සසිදුම එඒ දෙෙන්නේ එතකොට හොල නැතිකට්ටියට තවටිකක් ගවේශණය කරන්න. තවටිකක් ආයයලා අක්කළත් එක්ක අම්මල තාතලත් එක් පුංචිලා නැදලත් එක්ක පාපල මාමලත් එ එකතුවෙලා කතා කරලා හොයලා හොයලා මහන්සි වෙලා මට අවශවල මහන්සි කරන්න එ එතකොට ඔයාල මොකද වෙන්න මහන්සි වෙනවා රටාව හොයන් ඒ මහන්සිවීමත් එ ඔයාලා තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න ගොඩාත් දේවල් ඉගෙනගන්නවා. අන්න ඒ විදිහට ඔයාලා ගොඩක්ත් දේවල් ඉගෙන ගන්න පිරිසක් විදිහයට යොමු කරන්න තමයි මතා වශ්‍යය වෙන්නේ. ඉතිං එනිසා ඔන්න රටාව හොයල තියාගන්න අප සිකුරාදට හම්බවෙමු ඔයා ගන්ඩ බැරි වෙන කට්ටියය ප්‍රශ්නයක් නැහැ අපි සිකුරාධට රතාා ගැන කරමු ගනිත ගැටලු පන්තියෙන් හවසහය හමාරට අපි හම්බ වෙන ඒ වෙලාවට අපි සාකච්ඡා කරමු. ඉතික් මං ඔයාලට දෙනවා ඔන්න ඕක හොයල යවරේලා හොයාගත්ත කටියේ එවන්න ඒ ප්‍රශ්යයක්න හොයා ගත කටියේමට එවන්. හොයල නැති කට්ටියත් හොලා එවන්න. හොයල නැතිකට්ියත් හයලා හදලලා ෆොටෝ එකක් ගහලා එවන්න අප සිකරාදු පන්තියේයද මට ඒප කට්ටියවන් ප්‍රසන්ටේශන එක දාලා ඔයාලට පෙන්න්නන්නම් මෙන්න මෙන්න මේ කට්ටිය මට හරි උත්තරේ හදලා ඒවල තියන කියලා. හල්. ඉතිං එහෙමනං අපි ඒකෙන් පස්ස යනවා හත්වනි ප්‍රශ්නයට හත්වනි ප්‍රශ්නයවං වාලක කියල දෙන්නම්. එක ප්‍රශ්නය උත් පහ pertama එ න දෙක gunaුණ කරනවා ilaම්ක gunaුණ කරවා hidup එක tawaව එකක් එකතු කරවා. ත එකක් එක 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 කරවාකො කියදවිසි පසි එකරම ප එතන උත්තර විසි පහ කියලාpi නිවැරදිත්තරේ හොයාගන්න. මෙන්න මේටික ඔයාලගේ පේපරකේ ලියාගන් මේටික ඔයාලගේ පේපරකේ ලියාගන්න එතකොට නැවත බලකොට ඔයාලට පැහැදිලිවෙනවා මටික පේපරකේ මෙතනම ලියල තියෙන නිසා. ො අපි යමුහෙම නම් අට වෙනි ප්‍රශ්නයයටට ප්‍රශ්න අංක අට ඔන්න අපිට දීල තියෙනවා පේලියක සිටින අශ්වයන්ගෙන් ැද සිටින්නා තිස්සෙක්වැෙනයාය පේලිය සිට මුළු අශ්වයෙන් ගණන කීද කියලා අප හනෝඉතිං අපි ඒකට පුංචි කටු වැඩක් කරමු ලේසි මෙ මැදයි එක්ෙන මැදයින්න එක් කෙනට අපි එක කියලදා ගත්තා හරි ඒත් ගණගන්දෝන පේලිය සිටන මුළලු අශවයෙන් කරනයහ මැද සිටින එක්කෙන හරි මැද ඉන්න තිස් එක්වෙනය නම් එයාගේ වම් පැත්තෙන් තිහක්කින් දෝන දකුණු පැත්තෙන් තිහක්ින්දෝ දෙපැත්තම සමාන ගානක් සිටියොත් තමා මේ ඉන්න කෙනා හරි මැද ඉන්න එක්කෙන වෙන්න එහෙම නං මෙට වම් පැත්තෙන් තිහක් ින්දෝන මෙයා තිස්ස එක්කෙනයවෙඩ මෙයට දකුණු පැත්තෙනුත් තිහක් ඉන්නට ඕන මෙයා මැද ඉන්න එක්කෙන වෙන්න විදියට අපි ත් හමේ ති හයිතිය හැටයි මේක එකතු කරපු හාම පේලියන මුළු අශ්වයන් ගණන අපිට හම්බ වෙනවා හැට එකක් පලවෙනි පිළිතුර පලවෙනි පිළිතුර. ඊළඟට අපි යමු ප්‍රශ්නාංක නමයට බල්ලා සවස පාරදිගේ ගමන් කරන විට උගේ දකුණු පැත්තට සෙවනැල්ල වැටී තිබුණ ගමන් කළේ කුමන දිශාවටද ඔන්න බල්ලෙක්්ගි ප්‍රශ්ණයක් තමා නමවෙනි ප්‍රශ්නය නේද ඔය කතා කරන අතය ඔයා මේතිිකත්ත ලියාගණ්ඩ ඇතිනේ අපිිය ලියන පේපරකේ ලියන දේවල්ටික ඔක්කොම ඔයාල පේපරකේ ලියාගන්න මේ මේවන්ටික ලියාගන්න හරි හර වෙලාටි කිව ැතිවන යා අවශ්‍යද ලක්ොම ලිය ගන්ද පෑන හරි පාච්ච කර දැ පැන්සල උත්තර ේල තියෙන නිල් පෑැනකින් කටු වැඩටික ිය ගත්හ මෙතකට එකක් වෙන ක් යවන නේද නිසා පෑැනකින් ලයා ගඩ කියලා කිවේ. අපි බලමු මේ බල්ලගේ ප්‍රශ්නය නේද අපි දිශා සටහනක් ඇඳගන්න මොකද අපිට උත්තරම මේ දීලතියනෙ දිශාවන් වලින්න්නේ අහල තියෙ දිශා ගැන ඒ නිසා ඔන්න ම මෙතන දිශා සටහනක් ඇඳදගත්තා යාලත් ඇදගණ්ඩ ඔයි පේපරකේ ඉඩතියෙන තැන ඔතන නේ දෝයාලගේ පේපරකෙති ඩෑඇති එත නඇන්දගණ්ඩ දිශා සතහනක් වයි විදියට ඉස්සර් වෙලාම් ඇඳගණ්ඩ දශා සතහනක් ඔන්න මං වෙලාවදනෝ දැම්ම ඇදගන්න. ද මංහිතන ඇඳල ඉවරයි කියලඉවරලා නේදඉරි අඩිරල තියල මෙමරිික ගහන්න එහම නැතැන් අතින්ම හරිකමක් නෑ ඇද ගන්න මෙතන උයන්න ඊ යන්න නෑයන ගීද නීබව කියර ලියාගඩ කෙටියෙන් අපි ලියාගන්න යදිහට අපි මේකර මතකතියා ගන්න නේද උපාලි ඊළඟ නැවෙන් ගිහින් දම්මේ නිදිද බලාවරෙන් කියලා උතුර ඒසාන නැගෙනහිර ගිනිකොන දක්වුණ නවිත බටහිර බටහිට නැ වස්නාහිර කියලත් කියන ඒවිදදියට අපි දිශාටික ලකුණු කරගන්න හරි නේද එතකොටන කැමරාව උන් කරලා තියෙන දරුවන් ගෙන මම් බලලාංගින්න වැඩටික කරන ආකාරය නේ හොඳට කරගෙන යනෝ අනිත්ත් කැමරාව උන් කොරොත් අපිට බලන්න පුළුවනි හරින්න මෙත්මේ හරි හොඳයි ඊළඟට අපි කරන දේ තමායි අපිට කියනවා මේ බල්ල යන්නේ මෙන බල්ල ඕන බල්ලත් ම මෙතැනින් ඇන්ද හරිද එතකොට න්න බල්ල යන්නේ සවස කියලා කිය නමේ බලන්න යන්නේ සවස බ අඳින්න කලින් මේටි කහගන්න හරි සවස බල්ලා යන්නේ සවස හරිද හොන්ඳට මතක තියන්න සවසයන් ඒවගේම හෙවනැල්ල වැටිලා තියෙන යාගේ දකුණුුවත පැත්තේ බල්ලාගේ දකුණුුවත පැත්තේ අපේ දකුණුවත පැත්තෙන් නෙමේනේ බල්ලාගේ දකුණුුවත පැත්තේ වැටිල තියෙනවා කියලා කියන්න ඒ කියන්න එහෙම නං ල්ලගේ දුණුවාත පැත්තෙන් කියලා කියන්නේ මෙන්න මේ පැත්තෙන් බල්ලගේ හෙවනැල්ල වැටිල තියෙනවා මෙන්න මෙහාට තමා බල්ලගේ හෙවනැල්ල වැටෙනවා කියල කියන්න හෙවනැල්ල වැටිලා තියන්නේ ැගෙන හිර දිශාව පැත්තට නේද ඇයි සවස්කාලය යනවනයි ඉරපායලා තියෙන්නේ බස්නාහිර පැත්තෙන් ඉර බැහැල යන්නේ බස්නාහිර පැත්තෙන් හොඳට මතක තියාගන්න මේ ගොටස හොඳටහගන්න ඉර බැහැල යන්න බස්නාහිර පැත්ත ර යන පැත්තට විරුද්ධ පත්තරතමා සෙවනැල්ල වැටෙන්න්නේ ඒයාගේ දකුණ අත පැත්තට සෙවනැල්ල වැටෙනවානං. බස්නාහිර පැත්ත ඉරතියනකොට නැගිනිහිර පැත්තරතමා හෙවනැල්ල වැටෙන්ඩ ඕෑවෙන්නේ නේද නැගෙනනිහිර දිශාවට ඒ කියන්න මේ පැත්තට එහම් මේ පැත්තට තමා හෙවනැල්ල වැටෙන්න්නේ මේ පැත්ත කියල කියන්නේ බල්ලගේ දුණුව අත වෙන්ඩ ඕනෑ බල්ලගේ දකුණු පැත්තවවෙන්න ඕනේ බල්ලගේ දකුණු පැත්තනම් බල්ල ගමන් කරන්නද ඕනෑ උතුරු දිශාවට බල්ලගේ දකුණු පැත්තනංම්. බල්ල මන් කරන්න ඕන මොන දිශාවටද උතුරු දිශාවට පැහැදිලිනේද. සවස කියලා තියෙනවා බල්ල පාර යන්නේ සවස රපාල තියන බස්නාහිර පැත්තෙන් එහෙනම් හෙවනැල්ල වැටෙන් ඕන නැගෙන හිර පැත්තට ැගෙන හිර පැත්ත කියලා කියන්නේ බල්ලගේ දකුණුුවත පැත්ත වෙන්න ඕන. බල්ලගේ දකුණුවත පැත්ත වෙන්න වු. ඒ කියන්න බල්ල යන්නේ උතුරු දිශාවට එයනුව එහෙනම් උත්තර අපිට ගණ්ඩවෙන් අංක දෙක ඔන්න එහෙනම් බල්ල මේ පැත්තට යනවා. උතුරු දිශාවට යනවා ඇඳගන්න. ම මේ බල්ලගගේ පස්ස පැත්ත ඇඳර තියෙන්නේ හරිද උතුරදදිශාවට යන යනවා කියන එක පැහැදිලි වෙන්න හෙව නැල්ලත් මේ විදිහට මෙතෙනෙ දාගන්්ඩ දිශ්ණය නවද්‍ය හරි නේද හරි බලන්ඉන්න මංයාලගේ වැඩ ටික හරි. ඔන්නඒටික ලස්සනට ඇඳ ගඩ බල්ලත් ඇඳ ගන්න. බල්ලගි පස්ස පැත්ත තමා ඇද යඳන්න වෙන්නේ නේද. හරි ඒක තමා පබසර ප්‍රශ්නය මාතතින් ඔය කලුපාට බල්ලික් ඇදා රි පහන් නැද ඉවරයි හරිනි ඉවරයි බිමන්දිී වැඩ කරනවනේද ම බලගින ලවන්්‍යා සිතුම් නුන් දනචෂන්න තරු තර්ශිකන්න තිනෝ කට්ටියමන්න සිතුම්න්න නේද දිලේති ප්‍රවීන් කට්ටිය බලාගෙන රවශිත වහඟ කැමරාව දැංවන් කර මටපේන. තව ගොඩ කට්ටින්න කැමරාවු කරලා නහැ නේද නිසා ගොඩ කට්ටි කැමරාවන්න හොයි ලි පහන් යත්උන් කලා හරි හසංගී ඔන්න කමරාවුන් කරනවා දිලෙන් මම් බලඉන්නේ දිලෙන් බිකට්ටකුත් ඇති නොන පපු තක්න හරි හසන්දිී පෙරේර ඉන්න හරි ඉතිං ලිතුල ඉන්න ඔන්න ලිතුළ දැන්තම කැමරාවෝන් කළේ මම් බලං ඉන්න හැමෝකම වැඩටික හොඳයි ිකේතනින් ඉවරව හම අපි ඊ නඟ වැදේත තමයි යන්න ලැස්සි වෙන්න ඔයාලත් මේ විද මෙත කටුවක් ැද ගන්නහෙම නැත යටි නිරක් කද ගන්න එතකො රතු පෑන හරි රතු පෑන පවිචිරන්න රතුප පෑන හරි රි දාන විරන කරන්නේ නිසා වෙන පෑනකින් හරි ඔ මන් කොටුව කැනල තිීන්ටික මන හරි කරගන්නේ රේතකොට එක හොඳයි පැහැදිලිනේ එක පාර දැක ගම පේනු කට උත්තරලියනොට හම දේ මේ ංචි පුංචි දේල්ම පුංචිපුංචි රහස් මතකතියාගන්න එකොට ඔයාලගේ පේපරක උත්තරලියන කොට එක්මට උත්තර ියයන පුළුවන් හරි උත්තරටික එක්මනැත හොයාගන්න පුළුවන් හර දින්නේ නෑ. එනිසා තම අපි ඔය සමහර වැදගත් වචන යටතිින් ඉරක්කන්දිනවා නද පාට කරනවා මොන හරි කරවා කටු වැඩ කරගන්න ඔ ක්මද දෙවල් කර හරි උත්ත හොයාගන්න නේද ඉති එනිසා අයි හොදයට මතකතියාගන්න කකරු යොද ඇති ටාව නිරීක්ෂණය කර හිස්සනට පිළිතුර තෝරන්න. අකුරු යොදල තියනවා රටාවට ඉග්‍රීසි හෝඩි අකුටින ඇදිල තියන්නේ අපි බලමුද රටාවම කක්ද කියලා අප බල කොහොමදේ රටාව යෙදෙන්න්න කියලා ඔන්න බලන්න රටාව දාල තියනවා. ඉංග්‍රීසි හෝඩිය අකුරු විසි හයයිමං විසි හයමලි්වා විසි හයම ලිව්වා මෙන්න මේ රටාව ඔයාලට කියල දෙන්න දොන නිසා. ඒ රටාව. දි තියෙන් අකුරු ටික තමා මේ රතු පාටිං යාලට පෙන්න්නලා තියෙන් ඉංග්‍රීසි හෝඩී අකු ටක ලියලා ඒ ටික කිසියම් පිළිවෙලකට කිසියම් පිළිවෙලකට මැදිං අකුරු දෙක දෙක ඉවත් කර තිය නො හැමවිටම මේ කොලපාටන් තියෙන් ඉවත් කරපු අකුරු කොළපාටෙන්න් තියෙන් ඉවත් කරපු අකුරු. හොඳට මේ අහ ගන්න මේ ප්‍රශ්න අඩු පඩුකු තියන නිසා දැක්නොත් කර න්නු පාහගන්න හරිද එතකොට මේ කොලපාටිං තියෙන්නේ ඉවත් කරපු අකුරු අකුරු දෙක දෙක එක ළඟ අකුරු දෙක දෙක ඉවත් කරලා තියෙනවා අනිත් රතුපාටෙන් තියෙන අකුරු ටික තමා මේ රටාවට ඇතුළත් කරලා තියෙන යනුව ADG JMP JMP ඊළඟට Sස්ති ෝනස්තියන ඒළඟට මෙතන W තියන්නේ අන්න ඒක තමා පොඩ්ඩක් වැරදිලා තියෙන් තින් ෝන මකක්ද වී අකුර තමා තියන් ෝනේ යනු මෙන්න මේ විදිහයට ප්‍රශ්නය හදාගන්ඩ මේ විදිට ප්‍රශ්නය හදාගඩ W ව කරගන්න ඒක විතරයි වාල්ට කරගන්න තිය. W ව කරගාන්න ඊට පස් එතකොට ඔන්න බලන්ඩොක් මෙතෙනින් වාලට දැන්පැහැදිලි.ඒස් ගාවට වී අකුර තමායිෙන්න්න ඕන ඊළඟකරු දෙකේ එන්නේෙ නැහැ ඊ ඟට එහෙනං හිස්තැනටෙන් දෝන මකක්ද වයි කියනපුර හිස්තැනටෙන් දෝන වයි කියනකර දෙවනි පිළිතුර තමාන වැරදි පිළිතුර ඔයාලග පිළිතුර සමහටඉසඩ්වෙන්ඩ් ඇති වැරදෙන්ඩ ඇති මේ ප්‍රශ්නය වැරදක්න සාතමා ස්ෙඩ්ඩාාවනන් අටක වැරදෙන්නේ ඒ හින්දා. ේටික මෙතැනින් හදාගෙන ප්‍රශ්නය අඩුපාඩුවක්නේ ඒනිසා මටිකම මෙතැරින් හදාගෙන මේ කටු වැඩ ටිකත් ලියාගෙන වැරදි අයන්නවනං මේ වයි කියන දෙවනි උත්තරයට ඉරක් ඇඳල එක හරි අත්දාගන්නඩ එකට හේතුව ප්‍රශ්නය අඩු පාඩුවක් තිබිච්ච නිසා ප්‍රශ්ණය අඩු පාඩුව අ තිබිච්ච නිසා හැමෝට ේතකොටඒ හරි උත්තරයට ලකුණු හම්බ වෙන. හරිනේ මේටිකලියනකොට පට දෙක්කල්ලියගන්නවාම කොයි රතුවලියල තියෙන්නේෙ ඔයා මොනොහරි ල කල් රි මට පට පන්සල් පවිච කර පට පන්සල්ලින් හරිලියයාගන්න පුුවනි ලස්සට ලියයාගන්න පට පැසල්ලින් හරි පවිච්චික යතික ලසට ලියිගන්න පාට දෙකක් පාච්චි කන්න එතකොට හොදට පැහදිලි ායත් වෙලාක බලනකොට එම නැතම් පාට පෑන්ක් තියනවන දැන් ටඩ තියන එක පාට පෑන් ේද තැම්බිලි පාට දම් පාට රෝස පාට කොළ පාට අධ හිවිද පාටවලින් ලියවන පෑන් වර්ග තියෙනවා කට්ඩ. තියෙවගේ වෙනස් පාටවල් තියන පෑන්වර්ගවලින් දෙක් තුනක් අරන්තියා ගත්තන මේ වුද්ධටම හොඳට ඇති මේ අවරුද්ධටම ඇති හාබන් පෑන්් දෙ එකක් තුනක් අරන්තියාගත්තනක් වෙනස් පාට වලින් දිය වෙන එතකොට මේ වගේ දවල් පාට පැන්සල් වලින් ලියන්න ඔන්නහැ නේද පෑනකිම්ම ලියාගැන්නද පුළුවන් වර්ණ භාවිතා කරලා වඩාත් පැහැදිලි එහෙමලි වහම වඩත් පැහැදිලි එහෙමලි වවහම නේද හරි යනුන්ගේ පෑන්ටිගත් තියනො හොඳයි ියෙනුන් ලියන්න බලන්ඉන්නෙම ැෝමරන වැඩටික දිරෙන් පැනැතිව වනට කමක් නැහැපුතේ පාට පැන්සල්තිික කර යායගෙන ලියන්න අපේ කට්ටය හැමෝම වැඩ කරනෝ හොඳයි දක්ෂයි සතුටුයි උදේම පන්තියට ගොඩාක් දෙෙනෙක් සම්බන්ධ වෙලඉන්න මේද එතකොටා ද නිවාඩ දවස කියල වැඩිපුර නිදාගෙන නෑ කො ඉතුල සිීට්කේ නෑ නේ පා පැහො න්ග හිලවද දන්නන්නේ නෑ හරි හමක් මැහැ ඉක්බනටෙන්න්් ෝනලි තුළ ඇත්තන් අපිට වැරික ලියාගන්න බැරිවේ ස කියන දේ යහෙන් ඇතිවෙයි එමනාම අමාරුවේ ඒසාහරිමේටික ඔන්නන ලයාගෙන කට්ටේ ලියනෝ ම බලන් ඉන්න ලියගෙන ඉවරයිනං ඊළඟ ප්‍රශ්නයට යන්න පුලුවනේ ලියගෙන ඉවරයි ළක ප්‍රශ්නයට යන්න පුුව ලක්ෂත ලියනොමට පේවා ලස්සනට ලක්ෂ ලියයනවා නිත්තයටත් බලන ලක්ෂිතව ගන්නන් පොඩ්ඩක් එන්න ඕොන දැලක්ෂිතව පේනව ඇති අනිත්තයට ලස්සනට ලියන ඒ නිසා මං යා අනිත්තයටත් පේන දැම්මේරි ඉතිං ඒ විදිහට ලියන්න යෙනු මට ඔන්න පොත පෙන් ලතින් ඔන්නම යෙනුන්ම පේන දැම්ම අනිත්තයට ඒ විදිහටඔන්න ලියයාගන්න ඒ විදිහත ලියාගත්තහම හොඳයිනේ ද ලස්සනයිනේ පිළිවෙලයි ඒනිසා පබසර ලියනව නේද ඊඟ ප්‍රශ්නයට එහෙම නං යම් අපි ඊළඟ ප්‍රශ්නයට හෙම නං ඊ යම් ඊළඟ ප්‍රශ්නය අපිට කියන්නේ එකලොස්සෙන ප්‍රශ්නය එකත් අපිට තියනවා රටාවක් බලන්ට ඒක මොකක්ද රටාව කියලා ඒකෙත් කිසියම් රටාවක් තියෙන රටාවානුව මෙන්නම මේ හිස්තනට එන් දෝනමොකද කියලටම අපි හොයා ගන්ධෝන එක හැම්වෙලාම වෘර්තයක් තිය නො එකරූපයක් හැර එකරූපයක් වෘතයක්ඒ ඔන්න එක විදිහක් ඉනකට මේ අනි තරූපටික ගත්තහම් අනි ත්‍රූපටික ගත්තාහම මේක රේකා තුනයි එකන ඉරි තුනකින් ඇඳල තියෙන ත්‍රිකෝනයක් මේක සමචතුරශවයක් නේද අපිට ඒ ඇඳල තියෙන්නේ රේකා හතරකින් සරලේකා හතරක් ඉගෙන ඉරි හතරකින් මේ රූපය පහකින් ඇදල තියෙන් අපි පංචාස්රේ කියලෝක ඉගෙන ගන්න ලොකු පන්තිවලට යනකොට ඉරි පහකින් ඇදල තියන රූපයක් තියෙන් දැන්වෝ ලට රටාාවක් පේනු ඇති හැමවිටම එක රූපයක් හැරවෘතයනවා එක එක විදදිහක් ඊළඟට ඒ අතර තියෙන රූප රේකා එකින් එක එකින් එක වැඩිවෙලා ඇදිලතියෙන් රේකා තුනයි රේකා හතරයි රේකා පහයි එහෙනම් එතෙන්ටෙන්ඩෝන රේකා හයකින් ඇඳපු රූපයක් එකරපිගනව ශඩාශ්‍රය කියලා ඉගෙන ගන්න ඔලක පන්තිවටයන්කොට මේ තියෙන්නේ ශඩාස්්‍රයක් එහමන ඇතරේකා හයකින් ඇදිච්ච රූපය එහෙනම් ඒක තමා මේ හිස්තැනට වියදෙන්්ඩ ඕන වෙන්නේ. එහෙම නං උත්තරේ අංක තුන අංකතුන් ඔයිලකම් ටික විතර එක කටු ඇවරට ලියාගඩ තියෙන් ඊළඟ. දීඇති පදන්නේ වැරදිව හඳුන්වා ඇති පිළිතුර තෝරන්.වැැව් වෙල් ජලාශ යන පද මේ ඔක්කොම අපි නාම පදිගෙන ගන්නවා නේද මේ ඔක්කුම පදවර්ගනය එතකොට අපිට දීරති නොමේ ස්ථාන නාම කියල දෙවනි උත්තරේ එක තමා නිවැරදි උත්තරය විදිහට ග්ඩ වෙන්නේ අපි නාම පද කොටස්සලට වෙන් කරන ස්ථානනාම ද්‍රව්්‍ය නාම පුද්ගල නාම සත්වනාම ආදවිශයෙන් අපි දෙකේ පන්තිය තුන හතර පහ ඔක්කම පන්තිවල දිගන ගන්නවා නාම පදගැන මේ විදිහට අපි නාම පදවෙෙන් කරනවා ස්ථානයක් තැනක් ගැනක කියෙන නාම පද අපි කියනව ස්ථාන නාම කියලෙහෙනම් මෙතන වැැවවෙලා ජලාශය කියල ගැන ස්ථාන එහෙම ස්ථාන හදුන්න්නන පද අපි කියන ස්ථාන නාම කියලා. එහෙමනම් දෙවැනි උත්තරේ තමා නිවැරදි උත්තරේ විදිහට තෝරාගන්නේ. ඊළඟට දහතුන්ගනි ප්‍රශ්නය දරුණු පිපුණු ඉරුණු යන පද අපි. ඒවා යෙදෙන්න්නේ මෙන්න මේ විදිහටයි. කිසියම් වචනයක් වැඩිදුරටත් පැහැදිලි කිරීමට එහම ැත්තම් විස්තරකිරීමට මුලින් යෙදෙන පදතමා මේ තියෙන. හරිද කිසියම් දෙයක් වැඩිත් වැඩිදුරටත් විස්තර කිරීම සඳහා තවදුරටත් විස්තර කිරීමට වඩාත් හොඳින් විස්තර කිරීමට තමයි මේ වචන පාවිච්චි කෙරෙන්නේ. පිපිරුමක් කියනකට දරුණු පිපරුමක්. මලක් පිපුුණු මලක් පරවුණු මලක් පිපුුණු මලක් ලස්සන මලක් ඒවගේ ඉස්රහට දාන පුළුවන්නේ ඇඳුමක් ඉරුණු ඇඳුමක් මේ ලස්සන ඇඳුමක් උස ඇඳදුුමක් නේද හොඳ ඇඳුමක් ඇැත ඇදුුමක් ඒ වගේ අපිට එකේකව දාන්න පුළන් එතකොට ව මේ විදිහයට කිසියම් දෙයක් වඩාත් හොන්ඳින් විස්තර කිරීමට වැඩි දුර විස්තර කිරීමට ඉදිරීෙන් අපි මේ යොදන පදවලට ඒ අපි කියැන විශේෂණ පද කියලා.ඒව නාම පද නෙවෙයි එව නාම පද නෙවෙයි දෙකසියම් නම්පදයක් නෙවෙයි ඒවා ඉසි අම්දයක් විස්සරකිරීම සදාහායොදධන අතිරේක පද ඒවටත් කියනෝ විශේෂණ පද කියලා. විශේෂණ පදත් අපි කොටස් දෙකක් ඉගෙන ගන්නවා නාම විශේෂණ සහ ක්‍රියයාාව විශේෂණ කියලා ක්‍රියාපද විස්තර කරන්න දානයට අප කියනවා. ක්‍රියා විශේෂණ කියලා නම්පදම විදියට විස්තර කරන්න දානවට කියවා නාම විශේෂණ කියලා සිංහලවලදි අපි ඉගැන ගන්නවා. හරි ඒ දැනුමත් භාවිතා කරලා මේ ප්‍රශ්නට උත්තරේ ඔොයා ගද අපි මු එම නමේටක ලිය ගන්නමතනින් ඇතිකත් ලියගත් හම තව දවසකති බලනකොට හොඳ පැහැදිලි අවබෝධයක් ලැබයි එනිසායි යද අපිේ පෙක ටිකක් හෙමින් හෙමින් කතාකරගෙන කරගෙන නවා එද පහුගේ දවසේ ඉදිල බල පිබඳ ප්‍රශ්නකුත්තියනවා ද රට විදුලියික්ැෙනවාවන ඇද පේගාන්න ති නිසා මේ විදුලියත් එක්ක පාඩම අපට කළමනා කරණය කරගඩ වෙන අපිට තියෙන කාලයක්ත් එක්ක නේද තියනිසා දවස අපිට ප්‍රශ්නයක් නැහැ උදේකාලයේදී වැඩි කාලයක් අපිට කරගෙන යන්න්න පුළුවන් එනිසා හෙමෙන් සැරිය අපිට මේටික කලුබලයක් නැතුව ලයාගෙන හොඳ පැහැදිලිව කරගෙන යන්ද පුළුවන්කම තියනවා. හොඳයි අපි යමු දා හතරවෙනි ප්‍රශ්නයට පාද සං්‍යාව අඩුවන පිළිවෙලට ඇති පිළිපතුර තෝරන්න පාද සංක්‍යාව අඩුවන පිළිවෙලට හිෙනම් වැඩිම එක්කෙන තමා ඉස්සරේලමින්න්දෝන ඊළඟට එත නේ දලා ටික ටික අඩුවෙන් න පලවෙනි උත්තර බලඳු හැකරල්ල කකුල් ගොඩාක්තියනොනි සමම්මෝ කියලදා කකුල් ගොඩා තියරොන් වේගේ හයයි ගෙම්බටයකොට අතවත් අඩු වෙලා කුකුලටකොට තවත් අඩු වෙලා එහෙනම් වැඩිම එක්ෙන ගඳල අඩුම එක්නාට යෙන උත්තේ තමාමංක එක නෑ දවශ්‍ය කටු වැර තික ලයාාගන්න අංක එක තමා එහනම් නිවැරදිම පිළිතර විදදිහතාාව අපට ගන්ධවෙන් හරිනේද ඒත්ක ලියගන්න එකට පැහදිලි. පාලස්වන එක පෙති සංඛ්‍යාව වැඩි වෙන පිළිවෙට ඇති පිළිතුර දැන් එහෙන අහන්න ඉස්සල අඩුවන දැන් පෙති සංඛ්‍යාව වැඩි වෙන පිළිවෙල. සෙලා අඩුවෙන දැන් වැඩිවෙන. එකන ආරෝහන කුඩාමකේදල විශාලමක දක්වා. පෙති අඩුවකේ දල පෙති වැඩිය එක දක්වාතම අපිගහන්න. ඒය අනුව අපිට ගන්නවෙෙන උත්තර අංකය අංකතුන අංකතුන. ත් පැදිරිවෙන්න්නමර පටිකත්ව ලට දාන්න ස්ත්‍රේනක තියෙනවොන රූපි බලන්න පුලුවනි හද පෙති අඩුවෙන තැනයි දලා එකින් එක එක පෙති වැඩිවෙන ආකාරය තියෙනවා. එත් පෙති සංඛ්‍යාව උත්තරයට පහලින් ලියාගන්න ප්‍රති ගාන ගණන් කරලා කීයුද කියලා යටටිින් ලියාගන්න මෙතනිින් ලියාගන්න පුුවනි ඒනුවත කොට යාල්ු ලාගන්න පුළුවන් සූරිය කාන්තු මලේ නම් ප්‍රති ගණන් කරන්න යන්නපා බොහෝ සංඛ්‍යාවක් ඇත එම ඇතම් බොහෝ කියලවත් ලියයාගන්න නේද. විදිහයට ගත් හම අපිට ඉලත් කොම ටික ලියාගන්න අප අදා හතර වෙනිි කශ්නයල වව වගේම යටටං ලයාගන්න නේද ප්‍රති සංකඛ්‍යාවකී යෙද කියලා රූපය බලල ගණන්කරලා ලයාගන්න. එතකොට ඕ පැහැදිලී අඩුවකේ ඉදලා වැඩිය එක දක්වා ආ තමයි මේ යන්න කියලා. හරිනේද අපි එහෙම නම් ඊළඟ ප්‍රශ්නයට යමනෙ. අපි යනවා දාසේවෙනි ප්‍රශ් දාසේවිනි ප්‍රශ්න මට දාඩ බැරි වෙලතියෙන්නේ අපි දාසේවැනි ප්‍රශ්න දාන්නන් ගීළඟයට දාසේවෙනි ප්‍රශ්නයට ඔයාල උත්තරේ හරිදාගන්න අංක දෙක ගහල තියනම් හරිදාගන්න මං එක පැහැදිලි කිරීමක් කරන්නම් ඊිට පස්සේ අපේ ම පුළුවන්කමක් තිබුණුත් මේ සතතිය ගණිත ගැටලු පන්තියේ දි සිකුරාද මේ විදිහ ප්‍රශ්න ිකක් ඔයාලට කියලදන්න උත්සාහ කරන්න කාලයේ හා සම්බන්ධ ප්‍රශ්න ටිකක් තියෙන්නේ මාසේ දින සම්බන්ධ ප්‍රශ්න ටිකක් නේද මාසේ දින වර්ෂයදින ආදී හොයන ලේසි ක්‍රමයක් පහසු ක්‍රමයක් කියල දෙන්න බලාපොරොත් වෙන්නම් අපි අරකාලයෙන් කියපු සංක්‍යයාරතා ප්‍රශ්නටිකකත් එක් උත්සාහ කරන්නඒ ප්‍රශ්නය කියල දෙෙනට පසන්ටේශන එකට එක දාන්න අමතක වෙේලා තියෙනවාන ද හදාගෙන හදාගෙන යනකොට දාසේවේ ප්‍රශ්න මග හැල්ලා තියෙන නිසා අංක දෙක උත්තරයට හරියක් දාගන්න ඉරක් ඇඳලා තියෙනවන අපි ඊළඟ ගිත ැට දවසදී මේ ප්‍රශ්න රතාව කතා කරනවා ළඟදීම දවසකදී. හරි. අපි ඒ නිසා දා හත්වවෙනි ප්‍රශ්නයට යමු දා හත්වෙන ප්‍රශ්නයට යමු. ඇල් ගෙඩියක මෙලරුපියල් හතලිහයි අම්ඹ ගෙඩියක මලරුපියල් තිස් පහයි ඇපල් හා අඹගෙඩ මිලදී ගැනීමට රුපියල් තුන්සි අසුවක් වැයවූයේ නම්මිලදී අම්ඹ ගෙඩි ගණන කීයද කියලාහ. මේ ප්‍රශ්නය හොඳට තේරුම් ගණ්ඩෝන ප්‍රශ්නයක් ටිකක් වැඩිපුර වෙලාවක් ගටවෙන ප්‍රශ්නයක්. ශිෂ්‍යතයි බාගැ අපි නි පේපෙර එකට උත්තර ලියයාගෙන යනකොට පටන්ගන් අපි පලවෙනි ප්‍රශ්නය දලා උත්තරටික ලියාගෙන යනකොට අමාරු ප්‍රශ්න අවුත් ඒ ප්‍රශ්නවල ඉස්සරහහින් මේ ප්‍රශ්නයට ඉස්සරහැයි අපි මොකද කරන්නේ පොඩි තරුවක් දානු පොඩි තරුවක් දාලා එහෙම නැත්තම් මොකක් හරිකමක් නෑ සලකනක් දානු මොකක් හරි සලකනක් දානු දාළඉවරලා මේ වගේ අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වන අපි හිතහු මේ කතමාරු කියලා ඒකටත්මක් හරි සලකුණක් දානු. එක හරියක්වත් දානවා අප නේද හරියක්ක්වත් දාළිවරලා ඊට පස්සේ කතිරයක් හරි මොනහරි සලකුණනක් දාලා යනෝ ඉස්සරහට ඊට පස්සේ අපිට කරන්නවෙන්නම කදද අවසා නයේද අපි ඔක්කම උත්තරලියලා ඉවරු නෑම් පස්සේ එකෙන් අපි අතැරලාපු ප්‍රශ්න හැර අනිතවට උත්රට ියාග ිය යන හැලිය දක්වා ට පස්සෙ දෙවෙවැනි වාරට අපි ආපෝසරැ අපේ පෙරි එක බලනොවා අපි අර සලකුණු දාපු එව්වා අපි අර විවිධ සලකුණු දැම්මනේ නේද මොනහරි තරුවක් හරි මොක් හරිකත් දැම්මන මේ වී තලයක් හරි මොකක් හරි සලකුණක් අපිදානො අන්නේ දාපු සලකුණ තියන ප්‍රශ්න මොනවදකෙලා ඊට පස්සැට බලාගෙන බලාගෙන යනවා එතකොට අපිට වාසියක් තියෙන මොකක්ද ලේසි ප්‍රශ්නවලල්ට අපිට අු කාේකද උත්තරලිය ගන්නඩ පුළුවන් විනාඩියක්ම ගතවේ නෙනෑ අඩු කාලයකද උත්තරලයාගන්න පුළුවන් අමාරු ප්‍රශ්න වලට විනාඩිකද උත්තරලියන්න බෑ ඒහින්දා ඒවට වැඩි කාලයක් අවශ්‍යන් වැඩිකාලයක් ලබා ගණ්ඩ තමයි අපි ලේසි ප්‍රශ්නව වලට උත්තරලියලා ඉක්මනට කා ඉක්මනටුත්තරලි වව හම කාලයේ ගොඩක් අපිට ඉතිතුරුවෙනවා එතකොට අමාරු ප්‍රශ්න වලට හෙමෙන් සැරේ කල්පනා කරලා උත්තරලියන්න කාලය අපිට තියනවා. ගැටලුවක් ඇතිවෙන්නේ නෑ විනාඩියකට වඩා වැඩි කාලයක් ගත්තා කියල ප්‍රශ්නයක් නෑ අපිට කාලේ ඉතුරු කරගෙන තියෙනවා ලේසි ප්‍රශ්නවලට ඉක්මනට උත්තර ලියද. ඒවිදිහට අපි අමාරු ප්‍රශ්නවලට තිකක් වැඩිවෙලාවක් අරගෙනතමා පිළිතුරු ලියන් වැඩිවෙලාවක් ගන්න ප්‍රශ්නපි අවසානයට උත්තර ලියයා ගන්ඩ ඉඩ තියාගන්න. මුලින් ඒව කරන්න යන්නේ නැ ම කරන්න ගයොත් අපේ හිත කළබලවෙනවා කලබල වෙලා හරි ලේසි ප්‍රශ්නවලටත් උත්තර වරද්දගෙන ලකුණු අඩු කරගෙන විභාගේ අඩු ලකුණක් ගණ්ඩ තමාවෙින්. එනිසා අමාරු ප්‍රශ්නවලට අපි මුලිින් අතගන්නේ නෑ ඒවට අවසානයට තමා උත්තරර යන්න ඉඩ තියාගන්න එක හොඳට මතක තියාගන්න මේ පුංචි පුංචි රහස් මතක තියාගන්න ඔයාලගේ ලකුණු වැඩි කරගන්න මේ හැම දෙයක්ම ගොඩක් රොකුලක් උදව්වක් වෙන. ි බලමුහි මනං මේක හදන්න පොහොමද කියලා ඔන්න මං ඇල් ගෙඩියක් ඇන්ද මේ කොයාලත් ලියාගන්න වෙනම කොලයක් හරි කටුුවවැඩ කරන පොතක් හරි පාවිච්චි කරන්න මං වගේ ම ලස්සනට ඇඳ ගන්න ටිකක් වෙලාගත්තර කමක් නෑ මේ අපි හරියට ඉගෙනගමු හරියට අදේ ඉගෙන ගත්තු ආය අපි ටෝක වරදින්නෙමනෑ එනිසා අපි ඉගෙනගන්න එක හෙමෙන් සැරේ හරියට ඉගෙන ගම් ඔන්න Appleල් ගෙඩියක් මං ඇන්දා Appleල් ගෙඩියකමිල ුපියල් හත ිහා අපියක මතක තියාගන්න න්නම අඹ ගෙඩියක් ඇන්ද දැන් අප මේ දෙකම ඇන්ද අයි කියල හිළඟට බලන්ඩ පුළුවන්ග එවන්න මං අඹ ගියකුත් ඇන්ද ඔොනොවැලට පාට පැසල තිය ලසට පා කරගන්න පුළුවන්න්නේ මාත් ලස්සනට අඹ ගඩිය ඇදල තියෙනවාඇපල් ගෙඩිය ලස්සනට ඇදල තියනවා නේද ලස්සන කියන එක ගඩක් වැදග අපි ලස්සන දේල්වලට කැමති කැත දේවල් වලට නෙමෙන් මේ දේතින් ඒ නිසා ලස්සනට අපේ පේපර එක ලස්සනට අපා කරන දේ තියෙනවාවනම් අපි නැවත්සරයක් බලඩ හිතන ලස්සට ඇඳගතර ප්‍රශයන්නේ අමාර ේවල් අපි පුළුවන් තර ලසට කරගත්ත හම අපිට ඒවා නැවත බලන්න ආසහි දෙෙනවා. අපි බලම් ඇපල් ගඩිය කෘුපියල් හතලිහයි අම්ඹ ගෙඩියක් තිස් පාහයි මේක කියලා තියෙනවවා මෙතන හතලිහයි අඹ ගෙඩියක් තිස් පහයි. හතලියයි තිස් පායි එකතු කරනවා හැත්තෑ පහයි. දෙකේ මිල කියද හැත්තෑ පහයි. දැන් අපි හරිටිකත් ඇැඩගෙන ඔටික ලියා ගන්න දම්ම කියන අතරම ලියාගන්න. එකට වෙලාවත් දෙනගමන් තමයි මේ කතා කරන්න හතරි හයි ස් පා එකතු කරලා යතින් ලියගන්ඩ හැත්තය පහයි අම ගේියපැල් ගිිය පස්සේ පාට කැන්සලම් පාට කර ගනිින් වීඩියෝ කැමරයික ඔන් කරලා තියනට්ටේග ම බලාගෙන ඉන්නන්නේ කරන ආකාරය ඉතින් එනිසා අයිවත් බලාගෙන තමයි ම මේක කතා කරන්නේ ඒයි මංකීවේ සමහරට්ටයට ටිකක් වැඩි වෙලාවත් ගත වෙනකොට ඒත් පස්සෙ කරන්න ඉඩ තියාගන්න පාට කරනවා වගේ දේවත් ති එහෙමම් අප ළඟටිකට යමු අපි බලනව දැන් මේ දෙක එකට එකතු කරමකද දන්නවද ඒද එකතු කරපු හමතම අපිට ලේසි එතකොට අපිට සමාන ප්‍රමාණයක් ලැබෙනවා දැන් අපිට වියදන් කරා කියලා කියන තුන්සිේ අසුවක්න වියදම් කරපු මුළුමුදල දක්වා අපි හැත්තෑ පහේව කීක් තියෙනවද කියලා බලන්න හැත්තෑ පහේවා කීයක්ෙන අඹ ගෙඩි සහඇැල් ගෙඩ ගන්න කී අද් කියමේ හොයන් දියයන් ඉස්සර වෙලා ප්‍රශ් ැන තන් දෙපා ප්‍රශ්න ැන තන්න්නපා අපි මේ යන පියවර යමු මේ විදිහඇත මෙහම ගිහිල්ලා අවසානයට අපිට ප්‍රශ්නය ගැන හිතන්න පුළුවන්. එතකොට අපි උත්තරේ හොය ගන්න ලේසි. ඉස්ස අපි මේ පාර ගමන් කරන්ු පටන් ගන්ඩුවෝන් පාරි ිකක් දිගට යන්දුවන් ිකක්දුරලට ගියපු හාම තමා අපිට හරි පාරයට වැතින්දවෙන්න. ඒහින්දා? හැත්තේ පහෙව කිය තිනද කියල බලන්නවා ඉතින් අප පුුව ඕ න්නන් තුන්සි හැත්තේ පහම තුන්සිස හැතැ පහහි බෙදැන්නද පුුව එමන ත හැත්තෑ පැහිව කිය ති නද කිය බලන්න එකතු කරගෙන එකතු කරෙන අද පුළුව හත්ත පහහිව එකක් හැත්තය පහවදක් හැත්ත පහහිව තුුණක් හැත්ත පහෙව හතරක් ආදි වශෙන් එකතු කරගෙන එකතු කරගනය අන්ඩත් පුළුවන් ඉතිං කැමති විදිහක් කරගන්න එක ඔයාලගේ දක්ෂතාවයානුව ඔයාලගේ හැකියාව අනුව නිපුනැතාවයා අනුව තමමා එක තීරණය කරන්න ඔයාලා තීරණය කරගණ්ඩෝඕන දෙයක් නද සමහරයට මතකෙන්ක් පුලුවන් සමහරයට ම නොමෙන් හදාග්ඩ පුළුවන් නේද සමහරයට බෙදල සමහරයට එකතු කරලා මොනුවහරි කරලා ඒක් ඔයාලගේ දක්ෂතාවේ ඔයාලගේ හැකයාවානුව තමයි එක තීරණය වන්න තමන්ට පහසු මොනවිදිහද කියලා තමන් තීරණය කරදෝ.ඒ වෙන කටෝත් කියන්නඩ බෑනේ නේද තමන් තමයි ඒක තීරණය කරන් දෝඕන ඒ විදිහකින් අපි ඔන්න කෝුමාරි හොයාගන්නවා හැත්ත පහෙව කිය තියෙනවාද කියලා හැත්තෑ පහේව පහක් තියන ොද මෙටි අහගන්න හැත්තෑ පහේව පහක් තියෙනවා. හරිද හැත්තෑ පහේව පහක් තියෙනවා තව ඉතුරුත් පහක් වෙනවා ගන මේ රුපියල් සල්ලි හැත්තෑ පහේව පහක්තුන්සේ හැත්තෑ පහක් වෙන්න එතකට තව රුපියල් පහක් ඉතුර නම ඉතුරු වන්න රපියල් පහක් හරිද එහෙම නං පහක් කියල කියන හැත්තෑ පහේව පහක්න්නේේ හැත්තෑ පහේව පහක් කියන්නේ බේයිෙන් හැත්තෑ ප හැදිච්ච හැති තිස් පහේව පහයි හතිෙව පහයි ඒ කියන්නඇල් ගෙඩි පහයි අම්ඹ ගෙඩි පහයි ඔන්නුමන් ඇවත කියන මතකතියාගන්න බලාගන්න හැත්තෑ පහේව පහක් කියලා කියන්නේ හැත්තෑ පහැ දෙන්නන්නේ හතලිහයි තිස් පහයි එකතු කරලන්නේේ ඒ කියන තිස් පහේව පහකුත් තියනවා හතිහේව පහකුත් තියනවා හතලි හේව පහක් කියල කියන්නේ ඇල් ගෙඩි පහ තිස් පහේව පහක් කියල කියන්නේ අම්ඹ ගෙඩි පහක් ඉතික මතගතියාගේ නිස්තර හටිය හරිද ඒ අනුව අපි ඔන්න හැත්තෑ පහේවා තුන් සිය හත්තය පහයි ඉතුරුවෙනවා පහක් ඒටිකත් අප එතන ලියාගන්න නැත්තම ම කියපව පස්ස අමතක වේද පුුවන්හින් තමන් ඒිකත් ලයා ගන්නඩ දෙන්නන්නේ ඊළඟට ඔන්න මම මෙතනින් ලියනවා ඔන්න බලාගන්න අපි ඇල් ගෙඩියක් දැම්ම ඇල් ගෙඩියීව පහක් දෙසීයයි හරිද න්නමං ඇපල් ගෙඩියව පහක් මකිීවේ හතලිහිව පහක් දෙසීයයි ඊළඟට අඹගෙඩිය අඹගෙඩීත් පහක් කෙනවා මෙතන අපි පහක් කොයාගත්ත නිසා අගඩියා තිස් පහයි තිස් පහව පහ එකසිේ හැත්තෑ පහයි නේද මේ දෙකම අපි එකතු කර පහම එකට කියය දෙන්නේ තුන්සිේ හැත්තෑ පහයි දෙසීය මෙතනිල් ලිව්වා එකසි හත්තෑ පහම මෙතනින් ලි්වා ඔයා ලද පහසු ආකාරය එකතු අර ලයාගන්න එතකොට එකතුව තුන්සිේ හැත්තෑ පහයි හැබැයි වියද වෙනවා තුන්සිේ අසුවක් නේද මේ තුන්සි අසුවයි වියතුම එහන් තුන්ේ හැත්තෑ පහකට ගනන් හැදුවුත් හරි නෑ තුන්සිේ හැත්තෑ පහට ගන හැදුත් අපේ උත්තරේ හරින එකට හේතුව තමා වියදම් කරපු ගාන අපිට දීරතිෙන තුන්සි අසුව කියල් තුන්සිය හැත්තෑ පහේදල තුන්සිේ අසුව දක්වා තව රුපියල් පහක් ඉතුරුයි ඔන්න පහත් වියද කපු මුදලක් වියදං කරපු උදලක් ඒහින්දා ඒහින්දා අපි මෙ හදාගත්ත එක බැලස් කරන්දවන් සමාන කරන්නදෝන තුන්සිය අසුවට න්සි අසුවට සමා කරද ඕ ැ ික ලයා ගන්න අභගෙඩිය මේකයි ඇඳ ගන්න මං කතා කරන ගම තික ලියයාගන්න එතකොට තුන්සි අසුව කරන්න ඕන කොහොමරි අපි කරපු වියදම්. තුන්සි අසුව කරන්දව ඕන. එහෙම නං දැන් අපිට තව හිතන් ඕන හිතන් ඕන ඔන්න හිත වෙහෙසවන්න මුොලේ වෙහෙසවන් හරිද පහක් කිතුරුවිනේ ඒ පහත් වියදන් කරන්න පහය මෙන්න මං දැම් මතකට ගන්නවත් අඹගෙඩියක ගාන තිස් පහයි එහෙනං මේ පහක් ඉතුරුයි තිස් පහකුයි පහකුේ ගත්තොත් එකතුව හතලි හයි ඒ කියන්නේ අම්ඹගෙඩියක ගානට තව පහක් එකතුකරපු හාම ඇපල් ගෙඩියක් හැදෙනවා. එහෙනං අම්ඹගෙඩි පහෙෙන් මොකද කරන්නේ මම එක අඹගෙඩියක් අයින් කරනවා. එක අම්ඹගෙඩියක් අයින් කරනවා කියලා කියන්නේ රුපියල් තිස් පහක් මට ආපහු ඉතුරුුවෙනවා පහු ලැබෙනවා. ඒ තිස් පහයි මේ පහයි එකතු කරලා, ගෙඩියක් මං හදාගන්න ඇල් ගෙඩියක් මෙිල දී ගන්න එහෙනම් අපි ඔන්න මං ඒතිකල යන්නම් තිස් පහයි පහයි එකතු කරපු හාම අයික අඹගෙඩියක් ම අඹගෙඩි පහේ මං එකක් අඩු කරලා තිස් පහක් උපයාගන්නවා ලබා ගන්න ඒ තිස් පහට පහක් එකතු කරනවා එතකොට හත ලිහක් කනවා හත ලිහක් කියලා කියන්න ඇල් ගෙඩියක් හතලිහට ඇල් ගෙඩියක් මං ගන්න හරිද මටිකහගන්න ඊතු පස්සේ ඔන්න පහේ ඒවා හතරයි දැන් අඹගේ ඩි පහක් ඉස්සල් ලගන්ද හිතුවට හරිද අපි මෙතනින් අර පහක් සෙත්් පහක් හිදනේ මෙතන දෙකම පහ පහ දැම් මේ දැන් අපි බලන්ස් කරගන්නව සමාන කරගන්න තුන්සි අසුවට ඒකටයි මේ අප එක ඒවකරන්න තුන්සි අසුවට වියදමට අනුව ගෙලිතික සමාන කරගන්න පළතුෘතික සමාන කරන්තවම එකතු කිරීම අඩ කිරීමමුක්ොම ජති කර එකයිම අඹග ඩිය අඩු කර පහෙක අඩු කර අඹගේ හතරයි දැන් අඹගේ හතරට චිස් පහේ හතරක් එකසේ හත ලිහයි ඇල් ෙඩි ගානක් ඩියවා ඇපල් ෙඩි පහහින පහට තව එකක් එකතු වෙනවා. ඒ කියන්නේ හයක් වෙනවා. ඇපල් ගෙඩි හයක් කියල කියන්නේ හතලිහේව හයක් දෙසිය හතලියි ගෙන කර ල බලන්ද දෙසිේ හතලි හයි ඩැං හරි දැම් මේ දෙක එකතුකරට තුන්න තුන්සි අසුව හැදෙනවා එකසේ හතලි හයි දෙේ හතලි එකකරට පම තුන්සි අසුවයි දැං හරි දැන් අපේ වියදමයි ගෙඩි සංක්‍යාවයි ඔක්කොම බැලන්සුනා ඔක්කොම සමාන වනා නේද හරි ඩැං හරි. එහෙනම් ඇපල් ගෙඩියක් හතලි හයි අඹගෙඩියත් තිස් පහයි විය දංකරේ තුන්සි අසුවයි ඔක්කුම හරි මේ ඇපල් ගෙඩියක් හතලි හයි අඹ ගෙඩියත් තිස් පහයි ඒ අනුව වියදුම තුන්සි අසුවයි ඒටික හරියට බැලැන්සලා තියෙනවා අඹගෙඩි හතරයි හතලිහ ගානේ ඇපල් ෙඩි හයයි දෙසිය හතලි යි මෙකතකරු හම තුන්සිය අසුව ඇවිල්ල තියෙන. එහෙනම් ගෙඩි සංකාව ගත්ත් අප අරගෙන තින මුලු ෙඩිගන දහයයි ඇල් ගෙඩි හයයි. අම්ඹ ෙඩි හතරයි මුළු ගෙඩිංක්‍යාව ඇහොත් හෙම දයයි. අම්ඹ ගෙඩි සංක්‍යාව කියදකෙ ලැවුවොත් එහෙම හතරයි.ඇල් ගෙඩි සංක්‍යාව කියදක ඇැවොත් හයයි පක තමින් හු පුලන් ප්‍රශ්නටික ඔය හම ප්‍ර්නයට මුතර දේඩෝර නිසා තම මම ඔය විදිහටම කටුවැඩේ කරේ. ලත්තවටි ඇදග ලස්සන්ට ියගන්නම වෙලාවද දෙන්න ලියගන්න ඒයනො අපෙන් අහනු ප්‍රශ්නයතම මිල දීගත් අඹ ගෙඩි ගන්න අඹ ෙඩිගන්න හතරයි දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ. ලියාගන්න ලස්සිම වෙලාද දෙන්න ලියාගන්න කලබ ලයක්න ලස්සට ලියාගන්න අඇදගන්න ම වන්නඩි පහක්කිතර දෙන්න හොදර ලියයාගන්න එක ොන්තට තේරුම් ගන්නු නිසා අන්ඳගන කරගෙන ලියාගන්න ලියන ලියාගන්න කොට තමයි තේරෙන්නේ ඒ හින්ද සිතුම් ලියාගන්න මං හමම බලන්න හසංගි ලියයාගන්න ුන් ිලියෙන් විදුර ලියාගන්න ලිතුළ ලියන් ඉක්මං කරලා හැම හැමෝමදදිහම බලාගෙනඉන්න ලියනවද නැද්ද කියලෙවර වෙලා එනිසා ඔන්න ලියන හසන්දි ලියන්න හැමෝගම වැඩටික මට පේනවා හැමෝගම වැඩටික කැමරාවන් කරලා තියෙනගේ ශෙහාරා මට පේන නිසා ඉක්මං කරල අප ඒටික ලස්සනට ලියාගම් ලිව් හම තමයි අපේ මටකේට යන්නේ එකටික ඇඳගත් හම තවත් හොඳට මතකේට යනු සැඳල පාට කරලා න්න ම වෙලාව දෙන්න කමක් න අපිට අද වෙලා දුවනොත් පන්තියටට පිීළඟ දවසකකාය කරමු සෙනසුරාද අපි හම්බෙනවන ගැටලුවක් නෑ කලබදයට අපි කරගෙන යන්නේ නැතුව අපි හරියට ඉගෙන ගැෙන කියම් එතකොට අපිට පුළුවන් මේ ඉගෙන ගන්න ප්‍රශ්න ටික ආයත් දවස්සක ප්‍රශ්න පේ පෙරහෙක අවුත් හරියට හදාගන්න හරියට හදාගන්න ඔයාල මේක උත්තරය සමහර විට හි නිකන් හිතල ගන්න ඇති නේද කටු වැඩ කරන්න නැතු. එෙම ගහලත් හරියන්න ඇති ම අධහරගාට ළඟදවස හරියකිල අපිද හිතන්නද. නේද ඒ සාර්ථක ක්‍රමයක් නෙමයි අපි කටුවැඩ කරල තමා උත්තරේ හොයාගන්ඩෝන්. එක තම සාර්ථක ක්‍රමය. එනිසා කටුවැඩ තික ලියාගන්න. කටුවැඩ කරලා හොයාගත්තු කට්ටියත් සමහරවිට වෙනස්ක්‍රමෝලට හොයාගන්ඩත් ඇති. නේද සමහරවිට විධ හරි පාර නැතු. වෙන පාරකින් ගිහිල්ල ෝට් කට්හකෙන් හිල වැඩ ගොදාගන්නඩත් ඇති සමහර විට නේද. හොනහරි ක්‍රමේකින් සමහට කටු වැඩ වැරදියටට කරලා මොක් වැරදීම නිසාමත් මොක්හරිහින්දවය ත්තරේ එන් ඇැති. එනිසා හරියට හිතල තේරුම් අරගෙන හොඳට බලලාමතික ලියාගන්න එක තමා ඉතාම වැදගත්දේ එතකොට පැහදිලි ලියාගන්න තික තේරෙනවා පි හමෝට. සසඟගි පෙන්නව මට උමන් බලං හිටිය හොඳයි සවින්දිි වාඩි වෙන්නඇවිල්ලා. ශවින්දිිකසුනි වාඩි වෙන්න සොහිදදුූ ගිය රව් මක්ගහල වෙන්න නේද. හරිදිලයෙන් බලාගෙනන්න මට පේනෝ හොඳයි <us> ේ අ විච්ච මන දයට කාලනැත්ත අමට තාතර කියලා තේකක්කයම හදාගෙන බොන්න අපේෂ රාස් සන්ඳමිනි වගේ මේටක ලියාගැනිවරයි නේද හරි අපි හෙම නම් ඔන්න ඊළඟට දහ අටවෙනි ප්‍රශ්නට යන්න තමයි මේ ලෑස්සි වෙන්නේ දහ අටවෙනි ප්‍රශ්නයෙන් අපිට කියනවා තුන හා හතර යන සංක්‍යයා දෙකෙන්ම ඉතිරි නැතිවබෙදෙන තිහත් හැත්තෑ පහත් අතර ඇති සංක්‍යයා ගණනකීයද කියලා හරිද ඒකටත් මං දිගක්‍රමයක් කියල දෙන්නම් හරිද අපි ටිකටි ටිකටික ෙටික්‍රමෝල්ට යන් හමින්සරේ නේද. අපි ඔන්න මේකට උත්තරේ වෙන්නේ අංක එක හතර කියන එක ඉස්සල හරි අද්දාගණඩකු ඊළඟට ඔන්න අපේ සරලම ක්‍රමේ හරිද ඒක තමා මං අද ඔයාලට කියල දෙන්න යන්නේ. මොකදද. තිහේ ඉඳලා හැත්තය පහදක්වා තියෙන තුනේ ගුණාකාරතික තුනෙන් තුන තුනෙන්තුන වැඩිවෙන්නේ කොහොමද කියලා අපි ඔන්න ලියාගෙන ලියාගෙන යන. හරිද එතකොට මන්තිහා හැත්තය පහහි රතු පාටින් දැම්ම. යි ඇත්තෑ පහත් අතර හරි එර රේ දෙකත් ඒතික ත තියහ තවම පටන්ගන්න එක හැත්තෑ පහ තම ඉවර වෙන තැන පටන්ගන්න තැනසාහ ඉවරවෙන තැන රතු පාටිින් දම වෙනස් පාටක් තියෙන් ද නිසා ඔලත් ලිය ගන්නකොටෙනස් පාටකෙන් ලියා ගන්ඩ පටන්ගන්නෙ සසා අවසාන වෙන එක නිසා. ඊට පස්සේ මොකද කලේ මම එතන ඉදලා තිහට ආසන්නම තියෙන තුනෙන් බෙදෙන සංක්‍යාව බලනු. එතකොට අපිට පේනවා තිහත් තුනෙන් බෙදවා කියලා එඒද චක්්‍ර පාඩන් කරන කියල කිවීමමං එකයි යෑ ඒව මක තියන්න ඕනේ. එතකොට ඇති හතුනෙන් බෙදනවන එත දලි තුනේ ගුණන ව හදාග න නැ තුනේ තුන න තුන ඇතු කරග ඇතුරග ලියාගන ලියාදන යන්න. ඒ අනුව තිස්තුන තිස්හාය තිස්නාමය හතලිස් දෙක හතලිස් පහ හතලිස් අට පනස් ඒ පනස් හතර පන හ ට හැටතුන හැටහාය හැටනමේ හැත්ත් දෙක හැත්තෑ පහ ඔය විදිහයට ලියාගෙන ලියාගෙන යන්න පුළන් තුනෙන් තුන එකතු කරගෙන එකතු කරගෙන ගිහිල්ල. හරිද ඊළඟට අපි යටටිින් ලියාගන්නවා තිහෙඉඳලා හැත්තෑ පහ දක්වා හතර ඒවා මේක හොඳට අහගන්නම ලියගන්න දෙන්න අහගඩක වෙලා මේ වෙලාවෙ තිහ ආරම්භක සංඛ්‍යාව මෙතන දීලා තියනවා හැත්තෑ පහ තම අවසාන සංඛ්‍යාව ත් රතුපටිල්ිව උඩත්ලිේරතු පටි නද නිසා අමතන රතුපාටිම දැම්ම ඩැන් අපි බලවා තිහට ආසන්නම හතරම් බෙදෙන තිහෙට වැඩි සංක්‍යාව මොකඩ්ද කියලා එතකොට අපිට හම්බෙන තිස් දෙක තමා තිහ ලඟම තියෙන තිහෙට වැඩි හතරම් බෙදෙන සංක්‍යාව එහෙනම් තිස් දෙකේ ද ල අපි හදාගෙන යන තිහතරම් බෙදන්න ෑන නේද ඒනිසා තිස් දෙකේ දලා බලන හරියටට හතරින් බෙදෙනන්නේ නැති හින්දා හරියටටම හතරින් බදෙන ංක්‍යාව බලලා එතනනි දලා හතරින් හතර ලයාගෙන යන්න. තිස් දෙක තිස් හය හතලිහ හල හතලිස් අට පනස් දෙක පනස් හය ට හර ැට අට හැත්තෑ දෙ ඊළඟට එ දෝන ඊළඟට හැත්තෑ හය ම හැත්තෑ හැ දාලාතිය. හැත්ත හැ ගන ගඩ බ ත්ත පහහිෙන් අපේ සීමාව ඉවරයි මේ සීමාව දී තියනු හැත්තෑ පහ කියල් එහන හැත්තෑ දෙකට පසේ හැත්තෑ හය තමා හතර එකතු කරහම එන්නේ. හැත්තෑ හය ගණ්ඩ බෑ අපේ සීමාවට එහා. සීමාවෙන් එහා තියෙනවනම් ගණ්ඩ බෑ. ඒන් සතම මඟක වෙනත් පාටකින් දාලා තියෙන්න්නේ. සීමාවෙන් එහා ගණ්ඩ බෑ. එහින් ධන්තිමට ගණඩ පුළුව එක හැත්තෑ දෙක. දැන් අපි බලනවා මෙන්න තුනේ ගුණන වගුව තුනේ ගනාාකාර. තියන හතරම් බෙදෙනනේවා ති පේි දෙකේම තියනෙවා බලනො පිලි දෙකම තියනේවා. හරිද පිලි දෙකේවා. තිස් හය දෙකේම තියන. ඔන්න මං කොළපාට කරලා තියනේ නිසා හතලිස් සට දෙකීම තියනවා. එනිසා එකමං කොළපාට කරලා. හැට දෙකේම තියන කොළපාට කලා. හැත්තෑ දෙක දෙකේම තියනවා. කොළපාට කලා ඔන්න කොළපාට ධාපු හේතුව දෙකේම තියනේවතමාතු කොපාටික් පෙන්නුම් කරලා තිය. එහෙන දෙකේවති එනෙවා කියලා කියන්නේ තුනෙන් හා හතරෙන් යන දෙකම් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍ය. තුනෙන් හා හතරෙන් යන දෙකෙන්ම ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යයා. ඒ ගානකීයද කොළපාට කරලාතින් මේ තිස්හය. එකන එකයි. හතලි ට එකන දෙකයි. හැට තුනයි හැත්තෑ දෙක හතරයි. සංකයා හතරයි තිස්සහය හතලිසට හැත්තෑ දෙක සංඛ්‍යයා හතරයි. නෙන් හාහතරෙන් යන සංඛ්‍යා දෙකෙම්ම ඉතිරි නැතිව බෙදෙන ඒවා තියෙන්. තිහත් හැත්ට පාත්ත් හමහරි ඒ අනුවන්න උත්තරේ හත්තර අපි හදා ගට්ටේ දැංවඔ එටිකොයි විදියට ලස්සනට ලියාගන්න දැන් ලියාගත් හම තේරෙන පැහැදිලි එකයි මංකු පොඩ්ඩක් ඉන්න මම කියල දෙන තුරු කියලා. ලස්සනට ලියාගන්න පාට පැන්සල් හරි එම නැත්තම් පාට පැෑන් හරි භාවිතා කරලා ලියන්න. හරිහෙමන අපි ඊළඟ ප්‍රශ්නයට යමු අපේ දහ නමවෙනි ප්‍රශ්නය විස්සේ සිට හතලිහතෙක් ලිවීමේදී ඔොත්තේ සංඛයාාලියය වෙන වාර ගණන කියද ඔත්තේ සංක්‍යයාාලියය වෙන වාරගන්න කියද අප ඒකරත් මේ වගේ කටු වැඩක් කරමු උත්තරේ අපි ලකුණු කර ගන්නක ද හරි අදදා ගන්න දහය තරක් ගහල තියෙනවාවනම් අපි කටුවැඩේ ඊට පසෙ බලමු දැක් මෙ මෙතෙ නිමං කටුවැඩෙ කරන බලාගන්න ම ලිියව වෙස්සර වෙලාම විස්සේ සිට හත ලිහතෙක් ඔන්න විස් රතුපාටින් දැම්ම ආරම්භ සංඛ්‍යාව අවසාන සංඛ්‍යාව හතලිිය ඒ අත්මා රතුපාටින් දැම්ම ආරම්භය සහ අවසානය සලකුණු කරගත්තා රතුපාටිින් ඒ අතර තියන සංඛ්‍යාටික ම පේලි තුනකට ලිවවා ඔන්න ඔයාලත් ලියන කොට පේලි තුනකට ලියන්දුවවන් හරනේ ඒ කියන්නේ මම ලියල තියෙන පිළි වෙලතවා මෙහෙම දෙකින් පටන්ගන්න සංඛ්‍යාවක පේලියක. උෙන් පටන් ගන්න සංඛ්‍යා තව පේලියක හතරින් පටන් ගන්න සංඛ්‍යාව එකයි තියන්නේඒකාන පේලියට දැම්ම ඒ විදිහටයි මල්ියලා තියෙන් හරි හැම පේලිකම සංඛ්‍යයා දහයක් තියනවා හැම පේලිකම සංඛ්‍යා දහයක් තියෙනවා එහෙමනම් කිසියම් සංඛ්‍යාවකින් පටන් ගන්නා ඉලක්කම් දහයක් තියෙන දැසී දක්ව අපි ගණන් කනකොට මමඒ කිය හරින එතකොට කිසියම් ඉලක්කමකින් පටන්ගන්නා සංඛ්‍යා දහයක් තියෙන සංඛ්‍යා දහයක් තියෙන හරිද දැම මෙතන බලඩක දෙක තුන හතර පහ හාය හතආට නමේ දහය දහයක් තිය නො මෙත නොමේ තිහෙනල බලඩුක් එක දෙක තුන හතර පහ හාය හත ආට නමේ දහයි තුනෙන් පටන්ගන්න සංකයා දහය දෙකෙන් පටන්ගන්නා සංක්‍යයා දහයයි එහෙනම් ඕකෙන් පහක් උත්තේ සංක්‍යයා පහක් ඉරට්ටේ සංකයා එහෙමයි වන්න හරි එතකොට පහක් උත්තේ සංක්‍යයා පහක් ඉරට්ටේ සංකයා මේ තැබලි පාටි ම දාලා යන්නේ ඔත්තේ සංක්‍යයා උත්තේ සංखයා කියල කියන්නේ දෙින් බෙදෙන් නැති සංख්‍යයා හරියටටම देखින් බෙදෙන්නේ නැති සංख්‍යයා හරියටම ඉතිරි නැතිවදකෙන් බෙදන්නේ නැති සංख්‍යයා ඒවතමා අපි ඔත්තේ සංකයා කියල කියන් එහම නැත්තං දෙෙන් බෙදු හම එකක් ඉතුරුුව වෙන සංක්‍යයා කියලකිව ොත් ඒ හරි ඕන ක්‍රමයකට අපිට කියන්න පුලන් විධ්‍රමවට කියන්න පොළුවන්නේ එක කියෙන ඉගැගැන යන ක්‍රමය අනුව හිතාගන්න ප්‍රශ්නයක් නැහැ එතකොට හරියටම ඉතිරි නැතිව දෙකෙන් බෙදෙන සංඛයා වලට අපි කියනවා ඉරක්ටේ සංක්‍යයා කියලා හරියටම ඉතිරි නැතිව දෙකෙන් බදෙන සංඛයාා අපි කියනවා ඉරක්්ටේ සංක්‍යයා මේ අගට බින්දුව දෙක හටර හාය අට එනවන අගට අගීලක්කම අගේලක්ම විතරයි බලන්නු. අගයිලක්කම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නං එක ැන බිින්ඳුව දෙක හතර හය අට නං ඒව ඉරට්ටේ සංක්‍යයා එක ඒව හරියටම දෙකෙන් බෙදෙන ඉතිරි නැතිව. ඉතින් ඔන රටේ සංකයාටිකමකල්ු පාටිින් දාලාලතින ආරම්භග ස අවසාන සංකයා දෙක හර නිතව කළු පාටි දලාතිනවාට පේන ඇති ඔොත්තේ සංකයාටික තැබිලි පාටින් දාලාතියනව පේනවා ඇති. නේද ඉන් අපිට මේ ප්‍රශ්නයගහන්න ඔත්තේ සංකයා ප්‍රශ්නයටට අතිරේක තව ගොඩක් දේවල්මම කියලදුන්නේ ඔත්තේ සංක්‍යටි බලන්න මේ තැි පාටය ටි ගන්රගත්ත න හරි දහයක් තියෙන බව පේනවා ඕනම සංඛ්‍යයා දෙකක් අතර එකයන එකම ඉලක් මෙ පටන් ගන්නා සංකයාා. යක් ගත්තාම උත්තේ සංක්‍යයක් පහයි ඉරටේ සංක්‍යයා පහයි 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 දහයක් තමා සංඛයා හැදෙන් එයනුව අපි උත්තේ සංක්‍ය පහයයි කියලා ගන්න පුළුවන් ඉරටේ සංක්‍යයාහෝ තේවත් පහයි කිය ගන්න පුළුවන් හැබැයි අපි ප්‍රශ්නාන ක්‍රමය අනුව උත්තරේ වෙන සෙන්ද පුළුවන් ක්‍රමේ අනුව උත්තරේ වෙනස් සෙන්ද පුළුවන් හරිද අපි සිට දක්වා කියලා හනවා සිට තෙක් කියලා හනවා අතර කියලා හනවා නේද අපි වගැන ලගට බලමු එතකොට එක් ක්‍රමය අනුව උත්තරේ වෙනස් සඩ පුුවන් නිසා මම මේ කියනදී අනුව හැම ප්‍රශ්නකටම උත්තරේ එකම විදිහට එන්න කියලා ඉතාගණ්ඩෙහෙම. එපා. ප්‍රශ්නය කියවල අවබෝධ කරගෙන උත්තරේ තේරු උත්තරේ හදන්දෝන. ප්‍රශ්නය තේරුම් ගත්තෙ නැත්තං උත්තරේ වරදින්න පුළුවන්. හරිද ඉතින් ඒ නිසා සෑමවිටම. ්‍රශ්යක් කියව අවබෝධ කර ගැනීම ඉතා ආම වැදගත් කාරමයක් වෙනවා. ඉතාම වැදගත් කාරණයක් වෙන කියන දේ හරිට තේරුම් ගත්ති නැත්තන්ම් අපි කොච්චර දක්ෂයෙක් වනත් අපිට ශිෂත් භග සමත්වෙෙන්ද හැකියාවක් නෑ. ඒ හින්දා. අපි අනිවාරයම හරිදේ කියවල තේරුම් ගන්ඩෝන. ඒ අනුව තමා අපි කොහොමද කටුවැඩේ කරන්න කොයි කටුවැඩේද කරන්න කියලා තීරණය කරන්නදෝ. ඒ අනුව කරන කටුවවැ. අප මේ වගේ වර්ණ භාවිතා කරලා අපේ ඇහැට ඉක්මනට අවබෝධක පේන විදිහට එතකොට ඉක්මට අවබෝධ වෙනවා ඒ විදිහට කැටලුවට කටු වැඩේත් හදාගෙන යන්න ඕන උත්තරයට එහෙම නැත්තං හැම වෙලාවෙම අපිට එකක් හා සමාන උත්තර හම්බ වෙන්ඩත් පුළුවන ඒ වගේ උනහම අපිට උත්තර පොඩි මිස්ටේකක් කුුණු චටි වැරදක් වුණුත් වැරදි උත්තරයක් හරි උත්තරේ විදිට පේන්්ඩ ඉඩ තියනු වැරදි උත්තරරි හරි උත්තර විදිට පේන්ඩ ඉඩ තිය මකද ප්‍රශ්ණවල ඔයාලට වරදින තැන් බලලා ඒ තැංවලටේන වැරදි උත්තරටිකාත්න් උත්ර නිවැරදි උත්තර විදිහෙට දාලා තියනෙන. උත්තරටික එක දෙකතුන උත්තර දෙනවන එක දෙක උත්තරවල එකයි හරි අනෙක්කිව වැරදි වැරදි උත්තරක් දීලතියන්. එතකොට අපේ අතිින් කටු වැඩ කරන එක පොඩ්ඩක් වැරදුනොත් ඔය දීල තියෙන උත්තරවලින් වැරදි උත්තරයක් එනවා. ආපුහාම ඒක හරි කියල හිතාගෙන අපි ඒකට යතින් ඉරක්කන්දිනු. තටම ගත්තොත් අපේ උත්තරේ වැරදි ඇයි අපි වැරදි විදිහට කටු වැඩි කරපු නිසා අන්න ඒ නිසා අපි කටු වැඩ කරනකොට මේ විදිහට වර්ණ භාවිතා කරලා ගොඩක් පැහැදිලිව අපේ ඇහැට ඉක්මනට පේන්න හිතට ඉක්මනට අවබෝධ වෙන්න පුළුවන් වෙන විදිහට හදා ගත්තොත් අපිට සිදුවෙන වැරදි ප්‍රමාණය අඩුකරගෙන ලකුණු ටික වැඩි කරගන්ධ පුළුවන් වැරදි අඩුවෙනවා කියන්නේ ලකුණු වැඩි වෙන එකොහොමද වැරදි අඩුවයි කියල කියන්නේ හරි වැඩී හරි වැඩිනං නිකම්ම ලකුණු වැඩි වෙනවා. අපි යමුහැනම් ප්‍රශ්න අංක විස්සට විස්සට යන්න කලින් විස්සට යන්න කලින් මේතිකේ මං අර කිවන සිට තෙක් දක්වා එහ මනොත් වෙනස්සෙන ආකාරය සිටව සිට දක්වා කිවොත් එහෙම අපි ගන්නේ කොයිටිකද. අතර කිවොත් ගන්නේ කොයිතිිකද. තෙක් කියල කිවොත් ගන්නේ කොයිටිකද ට පුංචි කවියක් තියෙනවා ඔන්න දැඟව කවිය ලයාගන්න මේක ඔයාල පාඩම් කරන තැන අලවලතියාගන්න මේ වගේ ප්‍රශ්නත් අපි ගැටලු පන්තියේදිී අවසකදි සාකච්ඡා කරෙනනවා අන්න එතකොට ඔයාලට මේ කවිය පාඩන් තියෙනම් ඒ ගැටලු වරදින එකක් නැහ පේපර් වෙලත්වරදින එකක් නැහැ අපි කවිය ලියගම් ඔන්න බලන්න ලොකරේ ල තිනවෙනම කොලේක ලියයාගන්න ඔන්න ඇල බිත්තිපුුවත් පතක් හදාගෙන ඇති ඔල පාඩන් කරන තැන බිත්තිිය කොටසක්යෙන් කරගෙන ඇති අන්න එතැන ලොකුවට ලියලා මේකත් ඒෆෝ කොලේක ලස්සනට ොකුවට ලියලා අලවල තියාගන්් අල තියාාගන් ැංගෝක ලස්සනට පේෙරකගේ හරිහිහමනැත්තව වෙන තැනක හරි ලයාාගන්න පස්සේ ලස්සනට ලොකුවට කොලේක ලියලා යාලගේ බිත්ති පුවත් පත එහමනත්තම් පාඩන් කරතැන ල එකේක දේවල්. ම සඳහා දැන්ුවෙන් පූරු වගේ හදල තියෙන තැන A4ෝ එක මේක ලොක්කුවට ලියලා අලවල තියාගන්න අමතක නොවෙන්න නැත්තතා මේක අමතක වුනොත් අන්න මංතිව පුංචි පුංචි වැරදි වනාම ඒවයෙන් අපිට වැරදි උත්තර ඇවිල්ලා උත්තර ටික වැරදි වෙනවා. ඒ හින්දා එහෙම වැරදි නොවෙන්න මේතික හරියට කරගන්න මේක ඉතාම වැදගත්. ලස්සනට ලියාගන්ත. කීවොත් මුල අග දක්වා ගන්න අග අතර කීවොතින් පුතේ ගන්නෙම නෑමුල අග එෙක් කීවොත් මුල අග දක්වා ගන්න අග අතර කීවොතින් පුතේ ගන්නෙම නෑමුල අග මෙක ලියන ගමම පාඩන් කරගන්න එතකොට ෙසිනේ තෙක් කීොත් මුල අග දක්වා ගන්න අග අතර කීවොතිින් පුතේ ගන්නෙම නෑමුල අග තෙක් කීොත් මුල අග දක්වා ගන්න අග අතර කීවොතින් පුතේ ගන්නෙම නෑමුල අග ලස්සනට පාඩං කරගත්හාම හිතේ ලියගත්තාම නේ පාඩන්කරගත් හම හිතේ ලියයාාගත්ත වගේ. අමතක වෙන්නමැනෑ. එතකොට ගෙදර ඉන්න කොට විතරක් නෙවේ ස්කෝලේදදි පන්තියේ දිගෙන කොහේද හිටියත්. අමතකවෙෙන නෑ ගැටලුවක් අවුත් මතකේට ගන්්ඩ පුළුවන් කොහොමද හදා ගන්ධ ඕන නිවැරදික මේය කියලා ගෙදර ඉන්නකොට විතරයි බිත්ති පුවත්පතියේ තියෙනකොට බලන්ද පුළුවන්වෙන්න. අපි බිත්ති පුවත්පතේ ගෙදර අලවගන්නේ ඕක පාඩන් වෙන තුරු. අපිට පාඩක් වනෙන් පස්සේ අය බිත්්ති පුවත්පති අපි ඒක තියඩ අවශ්‍ය නැහ ඒ උඩින් අපට යෙත් තවත් අලුපතිික අලවන්ඩ පුළුවන් වෙන. තක අපි ඒ ෝකලක ලියලා ොක ගහල තියාගණ්ඩෝ නෑ අපි පේපරවලට ලියන පාඩන් කරන හැම වෙලාවක මෝක පේන්ඩ තියනවා එතකොට ඉබේම හිතන් අපි කියවනවා එතකොට අපිට ඉබේම පාඩන් වෙනවා නේද ඒනි සාතමයි බිත්්ති පුවත් පතේ ගෙදර තියන කියවන්න ලස්සනට ලියලා අලවල තියාගන්න කියලා කිව්වේ අපි තවසරයක් කියවමු ටක්ොත් මලගදාක වා ගන්න අග අතර කීවෘතින් පුතේ ගන්නෙම නෑමුල අග තෙක්කීවොත් මුල අග දක්වා ගන්නෑ අග අතරකීවොතින් පුතේ ගන්නෙම නෑමුල අග එකෙන් අපිට කියන්නේ තෙක් කියන වචනය තිබුණොත් එකේ සිට දහයතෙක් මුලයි අ ගයි දෙකම ගන්න එකන ආරභක සංක්‍යවසා අන්තිම. එක එකේ සිට දහයතෙක් කියලා කිවුත් එකත් ගන්නව දහයත් ගන්න. අරි දක්වා කියලකුත් අගේක ගන්න. එකේ සිට දහය දක්වා කිවොත් නමේ වෙනකක් විතරයි ගන්න දහය ගන්න නෑ දක්වා කියල තිබව ගන්නේ නෑනේ අග අගේක ගන්නේ නෑ. අතර කිවුත් එකේ දලා ේ සිට දහය අතර එක ර එකක් දහයත් අතර එකත් දහයත් අතර එහෙමයි කියන්න එකත් දයත් අතර කවොත් එහෙම මුලයි යගයි දෙක ගන්න නෑ එක ගන්න නෑ දහයි ගන්නෙ නෑ ඒ මද ටික විතරයි අප උත්තරේ හදාගන්න කටු වැඩවලට පාලච්චි කරන්න හරිනේද එකත් දහයත් අතර කීවොත් එහෙම එක ගන්න නෑ දහ න්න නෑ මලාග දෙකම ගන්න නෑ හරි එකේ සිට දහය දක්වා කවොත්හෙම එක ගන්නවා දහයි ගන්න නෑ අගේ එක ගන්න නෑ හරි තක්කීවොත්තහෙම දෙකම ගන්න. එක සිට දහය තෙක්කකිවොත්හෙම මුල එකත් ගන්නවා අගේ එකත් ගන්න එක එකත් ගන්න දහයත් ගන්න පැහැදිලිද තෙක්කවොත් දෙකම ගන්න එකේ සිට දහය දක්වා එකේ සිට දහය තෙක් වොත් දෙකම ගන්නවා එකත් ගන්නවා දහයත් ගන්න එක එකේ දල දහය දක්වා සියලුම ඉලක්කම්ටික ගන්න හැබැයි දක්වා කියලා කිවොත් එහෙම එකේ සිට නමේ දක්වා ටික විතරයි ගන්නේ අග එක ගන්න දහය ගන්නේ නෑ හරිද අතර කිවොත් හෙම එක එකත් දහයත් අතර කිවොත් එකක් නහැ හයත් නෑ ක ඉඳල නමේ දක්වාටක විතරයි ගන්න අග මුල දෙකම ගනිනෑ අතර කිවූ. හරි ේද පැදිලි ලස්සටලියයාග නැති මංහිතන නේද අපි හැම තව පාරක්කියම මාර්ථික කියන්න. තෙක්කීබොත් මුල අග දක්වා ගන්නෑ අග අතරකීබෝතින්පුතේ ගන්නෙම නෑමුල අග තෙක්කී බොත්මුල අග දක්වා ගන්න අග අතරකවෝතින් පූතේ ගන්නේම නෑමූල අග හරි. එහනම් පාඩන් කරලා තියාගන්න. පාඩන් කරලා තියාගන්න ඔන්න එතකොටඒ එක වැදගත් වෙයි. අපි ප්‍රශ්නාක විශසට යමු. ප්‍රශ්නාග විශසත් ලේසි. මෙදීල තියෙන රූප ටික තේරුම් ගන්න තියන්නේෙ මෙන්න මේ දක්වා ටික ප්‍රශ්නයට අදාල ටික ඉරක් හලවෙන් කරන්න මේ ඉහෙලටික ඉරෙන් ඉහලටික ප්‍රශ්නයට අදාල තික ඒටිකා අපි කටු වැඩක් සහිතව සම්පූර්ණ කරගන්ඩ ඕන මේකට උත්තරේ හොයා ගණඩනම් මේන පන හිස්තැන මෙතෙන්ටනන අහන් නේ. එන අපි මේරි සම්පූර්ණ කර ගන්න ඕ. සම්පූර්ණ කරගන්ඩ පටන් ගන්න මෙන්න මෙතෙනින්. ඇයිඒ සංක්‍යාවත් තියෙන තැනකින් ඕන පටන් ගන්න. සංක්‍යාවත් තියෙන තැනකින් ඕන පටන් ගන්න. හැට හතර දීල තියෙනවා. සංකේත දෙකක් දීල නො ගුණ කිරීමත් දීල තියෙනවා එහෙනම් එකම සංඛ්‍යාව එකම ඉලක්කම ගුණ කරපුහාම තමයි හැට හතර හැදෙන්ට උනන්න. ඒනි සාප මෙත්තෙන්ට දානවා අට මේතිරිකෝනයටටත් දානොම විදියට අට අට අටෙන් ගුණ කරපුහාම තමා හැට හතර හැදෙන ගුණන වගේ පාඩන් කරගන්න කියලා කියන්නේ එකයි පාඩන් තිබන ඕකු මතකටෙනවා පාඩන් තිබුණනම් මතකටේනවා. හරි එම නැත්තන්තම අමාරුවයි වෙටෙන්. ට පස්සෙඔන්න එතන අට තියෙනෙ හිදා අපි මෙන්න මෙතන සිකෝණය තියෙනවා ඒකටත් දානවා අට ත්‍රකෝණයක්මන ඒ නිසා දැන් අපිට ඒකෙන් පුළුවන් මේ දෙක පුරෝගන්න එකතු කිරේම තියෙන් අට හැදෙන්වෝන එකතු කරලා එහෙන අට දෙකට බෙදන් දෙපායි දෙකට බෙදු හාම හතරයින සමචත්‍රවස්යටට හතර දම මේකර දානවා හතර සමානයි දෙකම සංකීත සමානයි ඒ නිසාආගියත් සමානයි එකතු කරහම අට හැදින්ට තුූන් දැඟාපු මෙතෙන්ට දාගන්නවා හතර සම චතුරශ්‍රයක් වනේ ූපේකයින සමානයි හතර හැදෙන් දෝන ගුණ කිරීම. එක මිලක්කම එක සංකේත දෙක නිසා එක මිලක්කම එහෙෙනම් මෙතෙන් ටි දෙක දාන මෙතන් ටත් දෙක දානවා දෙකයි දෙකයි ගුණකරු හමතමමා හතර හැදෙන් දැන් හරි ඔක්කෝමටික දාගත්තා අපි මේ තේරුම් ගතාව බෝධ කරගත්තා ඊට පස්සේ ේටිකට පුරෝගන්න සමචතුවශවයට හතරයි ඒ මෙතනි ැම්ම ඊීලඟකටත් හතර දැම්ම සකෝණයාගේ අටයි එහෙන අප මෙතිෙන් ටට දැම්ම මේටික දැන්සුලු කරන කියන්න මේටික ගුණ කරන්න තියන එක එකතු කරතියන් හත්තරේව හතරත් දාසයයි ඒකට මේ අට ලියල එකතු කරනවා උත්තරේනවා විසි හතර පැහැදිලිනේ එහ අං උත්තරයංකේ අංකතුන උත්තරයංකය අංකතුන ඉටිකත් ලියාගන්න ලස්සනට පාට පැක් තියනවනම් පාට පෑවලි නැත්ත පාට පැන්සල් වනි ලස්සනට ලියාගන් ලස්සනට ලියාගන් බිබන්දි ලියාගන්න ලස්සනට නගෙම ලස්සනද ලියන් හසුනනි ලියල ඉවරයි නේද ලියල ඉවරේලා දැන් පෑන ආහාරයට ගණුමින්ඉෙන්නේස්සල ඇතයකම බව නේද දැන් ඊට පස බීවා ඊට පසේ කෑමත්තවරන එනිසාදැ පෑන හාරයට ගන්න උදේ අම්ම කෑම හදල දිල නේතමම් එහින්ද බඩ ගිනටතිින් කණ්ඩත්තුපෑය නේද ලක්ෂිත එෙම ියනොව පාරණය ද හොඳයි එටික ලියයාගන්න හරිනේද අපි ප්‍රශ්න විස්සක් සාකච්ඡා කරා අපිඉතින් අද හෙමින් සැරේ කතා කරා මේ පේපරකේ ගොඩාකි අපිට ඉගෙන ගණ්ඩ දේල් තියනවා එනිසා තම අපි ප්‍රශ්න විස්සක් සාකච්ඡා කළේ නේද දෙැන් අපිට සෑහෙන කාලයක් ගත වෙලත් තියනවා අපි පොඩි විවේක කාලයක් අරගම්මු අරගෙන ඉවර වෙලා ඊළඟට ඊළඟ කොටසට යම නේද. අප එතනින් පස්සේ දෙවැනි කොටස තමාටිකක් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපිට පලවෙනි කොටස ඉවර කරන්න අමාරුයි දෙනි කොටසත් ඉවර කරන්න අමාරයි. අපි හෙමෙන්සරේ මේ ගොඩක් දේවල ගෙනගන්න තියෙන පේපරකක් නිසා අවශ්‍යවල යාගෙන හෙමින් හමින් කරගනයන්නේ එනිසා පේපර අපිට අද ඉවර කරන්න අමාරු පලවෙනිගේ ප්‍රශ්න විසක්මන් කතා කළ ඒ ප්‍රශ්න විස්ස. එතින් නවත්තල ඉට පස්සි විසේකේන් ඊලගසන සුරාද හම් බඩම කතාරම්. ෙි ටිකක් ලියගන්න තියනවා අලුත් ප්‍රශ් නෑද ඉටව අපි දෙවෙනි කොටස්සට යන වෙනි කොටස ටිකක් අද දවස කරලා අයිට පස් ඉතුර ටික සනුස්රාද දවසට ඉතුරු පෙරල තියරතුමාම පන්තිය නවත්තන්න එති එහමනං ඔන්න ඉක්මං කරලා පුංචිවේය කරගෙන කනබනාය කාලා බීල තේක බීල ටොයිල යන ගහිල එක්මට පවුසරයක් එන්ද. හරි එහෙමනං අපි දෙවැනි ප්‍රශ්නපත්‍රයේ අතට අරගෙන ඇතිවාල මේ වෙනකොට නේද අපි එහෙමනම් දෙවැනි ප්‍රශ්නපත්‍රේ සඳහා යොමුුවමු පළවෙෙන එක අපේ මොලේ වෙහෙස වන බුද්ධිමේ ගැටලු ගොඩක් තිය නෙන ඒනිසා මේ වෙන පොට අපි ගොඩක් ඒව කරලා හිතට ටිකක් මහන්ේ ඇති එනිසා තමා ම දෙවැනිියකට යන්දෝන කියල අදහස් කරේ ඉතිං අපි දෙවනිකෙත් කොටසක් පලමු දෙවෙනි ප්‍රශ්න පපත්‍රය තට ගන්න දෙවැනි ප්‍රශ්නපත්‍රයේ අංක දෙක කියන ප්‍රශ්නපත්‍රයේ දෙවැනි කොටස තමාව ඇලගන්න ඕන විභාගංකය කියන තැන නමලියල තිය නෝද කියලා බලන්න ැත්තම් එතන නමදියන්න ලියලා අපි යමු චේදයට පලවෙනි ප්‍රශ්නයට. ශෂති ාග දෙෙනි ප්‍රශ්නපත්‍රයේ අපි හම්බ වවෙ මුලින්ම සිංහලවල ප්‍රශ්නටි ඉට පස්සේඉන්දසි දෙමල්ල රචනාව ගනිත ගැටලු සහ පරිසරය කියන විදියටතමා අපිට ප්‍රශ්න ටික හැදිර තියෙන පිළිවෙල පේන්න තියෙන්නේ ඉතින් එ පිළිවෙලේ පළවෙනි එකතමා අපිට හම්බවන සිංහල අපි ඒ ටිකට යොමුවෙමු පලවෙනි ප්‍රශ්නය පහට දැක්වෙන චේදය හොඳින් කියවන්න ඔන්න චේදය හොඳින් කියවන්න කියල තියනු අපි චේදය කියවමු කුරුලු සම්පත ස්වබා දහම්මේ එක් ඩායාදයකි අපටම ආවේනික වූ වටිනා කුරුලු වර්ග ශ්‍රී ලංකාවී දක්නට ලැබීම ආඩම්බරයට කරුණකි ුලාතාාවලින් පිරුණු පරිසරේක සුන්දර බව වැඩිකිරීමට කුරලු සම්පත උපකාරීවේ අපේ කුරලු පාරාදේශය නැරබීමට අද සංචාරකයෝ දැඩි උනන්දුවක් දක්පති අද කියන්න මේ අද දවස කියන කන මේ වර්තමානය කියන එක චේදය කියවල අපි තේරුම්ගන්ද ඕනෑ කුරලු සම්පත ස්වබාදහමය එක් දායාදයක් අපිට දීල තියෙන තෑක්ගක් නෑද කුරලු සම්පත කියල කියන්නේ අපිට දායායක් වටිනා දෙයක් මෙ පරිසරයේ යහ පැවැත්මට පරිසරයේ සම බර පැවැත්මට ගොඩක්ම වටින දෙයක්. අපට ආවේනික වූ වටිනා කුරුලු වර්ග ලංකාවේ දක්නට ලැබීම ආඩම්බරයට කරුණකි අපිට ආවේනික විච්ච කුරුලු වර්ගත් අපේ ලංකාවේ ඉන්න. ආවේනික කියල කියන්නේ අපේ රටේ විතරක් දකිද ඉන්න. ්‍රී ලංකාවට ඒක දේශික සත්තු එහමනත්තත් ශ්‍රී ලංකාවට ආවේනික සත්තු කියල කියන්නේ ශ්‍රී ලංකාවේ පමණක් ජීවත්වෙන සත්තු. මේ ෝක වෙන කොහේවත් ඒ සත්තුව අපිට දකින්න නැහැ. ඒ වගේම විධ ප්‍රදේශවලට විධ රටවල් වලට ආවේනික වෙච්ච විධ සත්තු ඉන්නෝ. අපේ රටේ වගේම වෙන රටවල් වලට ආවේනික වෙච්ච එකන් වෙන රටවලල පමණක් ජීවත්වෙන සත්තුත් තින්නෝ. ඒ අය අපේ රටේ නෑ ඉන්න වනක් ඉන්න සත්තුවත්ත ඒ විතරයි. සතුවත් ශේෂ පරිසර සත්ව යට ඒකට්ය විශේෂ ැකවරණයා දීලා මිනිස්සුන්ගේ දැක බලා ගැනීම සඳහා කට අපි කියන මහාහජයන ප්‍රදර්ශනය සඳහා සත්තු ඇති කරම එහෙම නිසා වෙනග රටක අපේ රටේඉන්න ආවෙන්ක සත්තුව වෙන රටකත් වෙනරටකන්න සත්තු අපේ රටවල දකින්න පුළුවන් වෙයි සත්තුවත්දී නමුත් ස්භවික පරිසරයේදී එයාලා දකිින්ට අපිට හම්බවෙන්නේ නැ ඒ අනුව ඒක දේශික සත්තු අපේ ලංකාවට ඒක දේශික සත්තු අටසිය ඒට වැඩි ප්‍රමාණයක් වගේ ඉන්න ඒකනොත් කුරලු විශේෂ සි අටක්කවිතර ඉන්න අපේ ට ඒක දේශක වෙච්ච මේ කුරල්ලු වි අපේ රට විතරයි දකින්න තියෙන ෙන්දරටවල්ල ස්වභවික පරිසරයේ දකිින් හම් වෙන්න නැහැ. ඉතිං අපි ටඩම්බරේට කරුණ අපේ රටේ ඇති වගේ ස්ොභාවික පරිසරයේ දකිින්ට ඉන්න අපේ රටේ විතරක් ඉන්න ඒක දේශක කුරුල්ලො ගැන. තවලින් පිරල්ලු පරිසරේක සුන්දරබව වැඩකිරීමට කුරල්ලුම්පත උපකාරී වෙනවා පරිසරේ සුන්දරත්තය වැඩිරන්න තවත් උදව්වය කාරණයක් තමයි කුල්ලු සම්පති කියල කියන්නේ ඉතින් කුරල්ලු පරාදේශය නැබීමට අද අද සංචාරකය දැි උන් දුවක් දක්ව ොයි කෙන්නේ කුරල්ලෝ ලන්න සංචාරකයෝ හරි කැමති නේද උපිට රටවල්ල වල ඉඳලා ඒ අය ඒ අයගේ නිවාඩු කාලවල අපේ රටටත් එනවා සංචාරකයෝ තමන්ගේ රටේ වෙන රටවල් වල සංචාරය කරද යනුව ලෝක පුරා සංචාරය කරන් යන ලෝක පුරාතියන විවිධ ලස්සන දේවල් දකිින්ඩ ලස්සන දේවල් විඳින්න නෑද අපි ජීවත්වෙනවා කියලා කියන්නේ සතුටෙන් ජීවත්වෙන එක ඉතිං අපි ඔන්න සතුටෙන් ජීවත්වෙනකොට ඉතිං අපිට විවිධ රටවල් බලන්න ආසාහිත ඕොනේ දවිධ රටවලට යන්න සංචාරක විධ රටවලට යනවා දෙවිදි රටවල්ල සංාර්ගෝ තවතවරවල්ලට යමයි අතරේති අපේ ලංකාවටත් එනවා. නේද ලංකාව කුරුලු පාදේශේක ලංකාව කුරල්ලු බලන්න යාල හරි ආසයි. පලවෙනි ප්‍රශ්නය අපේ කියනව රෝමි ලක්කංක පලවෙනි කොටස පරිසරයේ සුන්දර්බව වැඩි කරන්නේ කවුරුන්ද අපිට චේදය සඳහන් වෙනවා කුරලු සම්පත පැහැදිලි උත්තරේ කෙටී නෙවැරදිවලියලා ඇති හරි අත්්දාන ලකුණු පසෙදව. දෙවෙනි කොටස ප්‍රාණවාචී බහුවචන උක්තපදයක්. පනතියන බහෝචන කල කියන ගොඩක් දෙන ගැන කියන ක්තපදයක්. සංචාරකයෝ මේ සංචාරකයෝ උනන්දුවක් දක්වති. උක්තේසා ආක්‍යාතය බලපු හාම අපිට උක්තයක් ඔයා අගන්න පුළුවන් ප්‍රාණවාචී බහුවචන සංචාරකයෝ. තුන් එනිකොටස අගනායන්නට සමානපදයක් ලියන් අගනායන්නට සමානපදයක් වටිනා අගනා කියනකට සමානපදයක් වටිනා මෙන්න මෙතන අපිට චේදය සඳහන් වෙනවා වටිනා කියන වචනේ. ඉතිං හරිවට හරිදාගන්න වැරදි පිලිතුර තියෙනවනම් ඒව ඉස්සරහෙෙන් වැරදි දාලා ඉස්සරෙන් ලියාගන්න පුළුවන් නේද වැරදේව තියෙනව වන හරි උත්තර ඉස්රහෙෙන් ලියාගන්න හැබැයි වැරද දාලා ඉවරවෙලා හරි නේද අතකො ඉස්සරහහි දේ යන එක වැරදි ච්චයක් හදාගත්තකක් කියලා පැහැදිලි නේද. අපි අමු ඊනඟ කොඩසට. හතරවෙෙන කොටස ගස්සල් යනට යේදී හැකි තවත් පදයක් තමයි තුරුලතා චේදය සඳහාමෙන විදිහයට අපි උත්තරය හොයලා ලියන්න ඕන. පස්සෙනක චේදීට වඩාත්ම සුදුසු මාතෘකාව තරා යටි නිරක් න්න චේදයට මාතෘකාවදී නෑන අපිට මාතෘකකාව දෙද කියලා කියනවා එකට රේසි කරන්න අපිට උත්තරතුරනකු දීල දනවා ඒකෙන් වඩාත්ම හොදේක තමමා අපි ඉරක් අනිද කියලා කියන්නේ වඩාත්ම හොදේක තමයි අපිට ඉරක් කඳට කියලා කියන්නේ ඉතිං අපි ඒේ දෙවන එක වඩාත්ම හොඳ ඒක විදිහයට හිතලා ඒකට යතින් ඉරක් අබිනෝ හරිනේ එතකොට හෙනම් අපිට හම්බය නොය එකක උත්තරේ විදිහට කුරලු සම්පත කියන දෙවනි එක දෙවන එක මෙන්න මේක යටින් අපි ඉරක් අනයෝ ඊළඟට අපේ හයවෙනි ප්‍රශ්නය හයවෙනි කොටසට අපපිය නෝ පාපිලි වර්ගතුනව ද කෙටිකොන් පාපිල් ෙටිවා පාපිල් අදී වශයෙන් වල කර ගන්නන නේද මෙන්න මේ පාපිලි වර්ගත්තුනම් අපිට ඉද තින වචනේ මෙතැන ලියන්න කියෙර කියනෝ ඒ වචනය තමා කුරලු කියන වචනේ නේද එතකොට කෙටිකොන් පාපිල් කෙටිවක් පාපිල් එළකට මේ රුයන්නට යෝදන පාපිල් නේද තකොට මේ ඔක්කොම දේවල් දරතියන වචනය තමා ු කියලා කියන් එක්කර එතකොට අපිට මේ මේ ටිකට මෙත දෙනකම් ලකුණු හයත් දාන්න එක ප්‍රශ්නයකට එක උත්තරේකට එක ලකුණ ගානේ ලකුණු හයක් එතෙන්ටවලට දාගණ්ඩ පුළුවනි අපි යමු එතනින් ඉස්සරහට දෙවැනි ප්‍රශය දෙවැනි ප්‍රශ්නය පහස සඳහන් අවස්සාාවන්ට ගැලපෙන ඉඟීව කිය ියන්න කියලා අපිට කියවා නොසිතතු විටක බේරුුණ අවස්ථාවකද අපි කියනවා අනු නවයෙන් බේරුනා කියලා අනු නවයිෙන් බේරුනා කියලා වන හරිදාගන්න වැරග නම් වැරදි ටික බලලා ලයාගන්න පුළුවන්. ඉතා ඉක්මනින් යමක් කියවා අවසන් උොන හම අපි කියනවා එක හෝස්මට කියලා එක හොස්මට මොක්කරි වැඩක් අපි එක දිගට කරගෙන යන කොට නේද අප කියන එක හෝස්මට කියල එක පාරම වැඩේ කරලා ඉවර කරන්න තායික් වන්න නෙව. එතකොට නේටිකට තුරලට ලක්ුණු දෙකක්්දා ගන්න පුලුවන් එකකට එක ලකුණ ගානේ. තුන් පහත් සදාහනන් වකි ේඛන වහරට හරවාලි යන්න. අපි රෝධ පාරදිගේ වනේ තුළට ෆිංග්වා අපි රෝධ පාරදිගේ වනේ තුළට රිංගුවමු මෙන මේ කොටස තමා වෙනස් වෙන කොටස වෙන්නේ. ඒටික බලන්න හරියටම බලල හරියා දාන් දෙක සරුන්ගල් ඉහලහසේ පාවුනා සරුන්ගල් ඉහලහසේ පාවුුණි එහෙම නැත්තං පාාවුණේය කියන මෙන්න මේ කොටස තමාවක වෙනස් වෙන කොටස වෙන්නේ ඒටික හරියට බලලා ලකුණටි හරි වැරදි දාගන්න දාලා ලකුණු තිික දාගන්න ලකුණු ඒකටත් එනවා එකකට එක ගානේ ලකුණු දෙකක් අපිට දාගන්ඩ පුළුවනි. වැරදිනම් වැරදි දාලා ලඟින් උත්තරේ ලියාගන්න මොකද හරි උත්තරේ කියලා ඒක වැදගත් ආයත් වෙලාවක පේපරෙක බලනොකොට අම්මතාර්ත්ථ එක සාකච්චා කරනකොට එයාලටත් ලේසි ඔයලටත් ලේසි ඊළඟට ටික දවසක් යනකොට අමතකේ නොයගෙන ගත්ත ේවා ඒව මතක් කරගණඩත් ලේසි ඒනිසා උත්තරේ ලියාගන්න එක තමා වඩාත්ම හොඳ දේ නේද වැරදි උත්තරේ නැවත ලියාගන්න එක තමා වඩාත්ම හොඳ දේවෙන්නේ අපි යමු ඊළඟට එහෙම නං හතරවෙනි ප්‍රශ්නයට. ඊට කලින් කොයාලට මම පුංචි දේවල්තිිකක් කියල දෙඩ තමයි බලාපොරොත්තු වෙන්නේ අපේ අර කලින් ප්‍රශ්නයකට අදාළව අතිරේක පාඩමක් විදිහට ඉගි වැකි ගැන. අපිට ඉගෙනගන්න තියෙනවා පහස්්‍රේණයේදී මෙන්න මේ පාසල් වගා බිම කියන කොටස ඉස්කෝලෙදිවලට කියල දෙයි කොටස ගැන මම ඒ පිළිබඳව දැන් මේ පාඩමේදිත් ඔයාලට කියල දෙනවා. අපි බලමු දීලා තියෙන්නේ මොනවද කියලා. පාසල් වගාබිම කියවලා බලමු. පාසල් වත්තේ පිටු පස ඇතිබිම් කොටසක අපේ පන්තියේ වගාබිම සකස් කර ඇත. සැම සඳුදාවකම උදෑසනෙන් පැමිණෙන සිසුහු එහිවල් පැළ ගැලවීම පොහොර දැමීම සහ වතුර දැමීම ආදී කටයුතු කරති. එක් සඳුදාවක උදෑසන හයයි තියවන විට පැමිණ සිටි අප අපි ගුරතුමියද සමග වගාබිමට ගියමු. වෙනදාට මීට වඩා ළමයි උදෙන්ම එනවානේ අද මොකද මේ ළමයි අඩු යැයි ගුරතුමිය අප දෙස බලමින් පැවසුවාය. අනිත් අය දැන් ඒටීච යැයි පවිතරාකිව්වාය එහෙම බැහැනේ දරුවනේ ංචි කාල ඉදළම පුරුදු වෙන්න ඕනෑ වෙලාවට වැඩ කරන්න. ඇඟ බේරගන්න වැඩ කරලා හරිියන්න නැහැ වගකීමක් පැවරුවාන්නම් ඒදේ හරියට කරන්න ඕන ගුරතුමිය කිව්වාය. අන්න ගී වැැක අද්දීලා තියනවා. ඇඟ බේරගන්න සමහර කට්ටිය වැඩ කරන්න ඇඟ බේරගන්න. නේද ඒක අනි වූමනාවෙන් උනන්දුවෙන් වගකීමෙන්න්නේ අ කිව්වට වැඩේ කරලදාන්න දැනුන්හනකින් බේරෙන් වගේ දැම් පේපෙරක් එහෙම ලියන්ඩක වූ හමනේද ඔහ උඩිින් පල්ලෙෙන් හලදාන. උඩින් පල්ලෙෙන් නේද ඇඟ බේරගන් එහෙම කරන්න හොඳ ෑ අපි වැඩක් කරනකොට වගකීමක් පැවරවානන්ක හරියට කරන්නදෝනෑ නේද ඔන්න එතන ගීව කියක් තිය නොම ගීවක් ටිකට ගැන තමා ඔයාලට මේ කොටසිං හඳුන්වලා දෙන්න. අපේ වගාබිම පාත් තුනකින් සමන්විතය එක් පාර්තියක අමු මිරිස්ද තවත් පාත්තියක බණ්ඩක්කාද ක් පාර්තිය වම් බටුද වගා කර ඇත. එදින පොහොර ගෙනීමට තිබුණේ කවිදුටය අපි පාර්තිවලවල් පැළ ගලවමින් සිටියමු. කවිදු හතිදමමින් මාසලට පැමිණේය රැගෙන ආ බෑගේද බිම තැබුවේය කවිදු මොකද මේ බය වෙලා වගේ මම ඔහු දෙස බලමින් විමසුවෙනි. මටාද පරක්ව වුණා ීචර් බනීද ටීචර් බනී කියලා බයටම මට හීන් දාඩිය දැම්මා කවිදි කිව්වේ මම ඔහුගේ හිත සැනසුවෙනින් හීන් දාඩිය දැම්මා හොන්දටම බයගුණ හම තමා අපි කියන්නේ ඊීන් දාඩිය දැම්ම කියල් කොල් මනක් එහෙම දැකළ බයවුුණම්න වන හරිදේකට බයවුුණහම් දැඩි බියට පත්මක ඩාක් බයගුණ හමතම අප කියන්න හින් දාඩිය දැම්වාගේ දැම්ම කියලනේද. මිරිස් පාත්තියේ අමුමිරිස් පැළවර කරල් බිමට බරවී තිබුණු දැකීම අප කාගේත් සතුටට හේතුවිය. මේ ළමයි ගොඩක් මහන්සි වනානේ. ඒ නිසා තමයි පලදාව මෙහෙම ලැබුණේ. යැයි ගුරතුමිය මිරිස් කරල් අල්ලමින් පැවසුවාය. මේගමන ආදායම අපේ පන්තියට පොත් අල්මාරියක් ගන්න පුළුවන්. නේදටීච කාවයා ගුරතුමියගෙන් විමසුවාය. කාව්‍යයා ඒ ටිකට අහස මාලිගාත් හදලානේ යැයි පැවසූ ගුරතුමිය මේ පාර ආදායමෙන් නම් බැරි වෙයි. ඒත් අපි උත්සාහ කරමුකෝ යැයිද පැවසුවාය. ඔන්න අහස මාලි ගා හදලා. අහස මාලිගාහ කියලා කියන්නේ. ඉතු නොවෙන දේවල් ඉතු නොවෙන දේවල් අපි හිතිං මවාගන වැඩ කරනවා නම් අපි කියනවා අහස මාලි ගා හද නවා කියල නේද. එතකොට අනවශ්‍ය අපිට කරන්න බැරි දේවල් ගැන අපි හිතිං වදවෙඩ හෝඳ ෑ හිතිං සැලසුම් හදල වැඩක් නෑ අපිට කළ නොහැකි දේවල් ගැන. කලා නොහැකි දේවල් ගැන අපි හැමවිටම සැලසුම් කරන්න ඕන හිතන් ඩ ඕන කැපවෙ ඕන ධදිෂ්ඨාන කරන්න ඕන අපිට කළ හැකි දේගැන කළ හැකි දේගැන්. නේද කරන්න පුළොන් පුංචි දේනවේ කරන්න පුළුවන් උපරිම කරන්න පුලුවන් උපරිමෝ හොම දේවෙනුවෙන් අපි කැපවෙන්නට ඕන අධිෂ්ඨාන කරන්න ඕන වැඩ කරන්න ඕන. කළ නොහැකි දේවල් වලට අපි සිතු විලි පාවිච්චි කළ සැලවසුම් හදලා වැඩක් නැව අහසසි මාලික ඉතුු නොවෙන සිත විලිටි නොවෙන දේවල්. ඊළඟට කවීෂ සහ පසිදු උස්හඳින් කතා කරනු ඇසී ගුරුතුමිය ඔවුන් සිටි බණඩක්කාපාර්්‍යය අසලට ගියාය. ටීච මේ බණ්ඩක්කා කරල් තියන අත්ත පසිදු කැඩවා. යැයි කවීෂකිව්වේය මොකද පසිදු වනේ ඇත්ත කියන්න පසිදු කඩුළු පිරිදනෙතින් යුතුව ගුරුතුමිය දෙස බැලුවාය. පසිදු පන්තියේ ඉන්න හොඳ හොඳලාම ඒක් නේ කවදාවත් කාටවත් අබමල් ්‍රේනුවකවත් වරදක් කරන්නේ නෑනේ ඔයා දන්නවා මේක කැඩුවේ කෞද්ද කියලා. ීච පසිින්දුව මුරුංගාත්්‍යය තබමින් කීවාය. අන්න තීච ද බුරුවට වර්ණනා කරන අනන්තම අපි මුරුන් ාත්තය තියෙනවා කියලා කියන්න නේද. ඉතිං පසිදු වර්ණනා කරා මොකටද. ොමුකක්ද වැරද කියලා හරියටම ගුරුතුමීට අල්ලගන්න හොයාගන්න අවශ්‍යනිසා පසිදුව වර්ණනා කරා අබමල් ද්‍රේනෝකවත්. එකන ඉතාකුදා ප්‍රමාණයක් වත් කියනෙ නද චුට්ටක්වත් වැරද කරන්න ැති හොඳලම එක්න කියලා ගොරුවට අගේ කරා එක තමා මුරුන් ගත්්‍යේ තියෙනවා කියල කියන්න. නේද අපි බලම ඊළඟ තිික. මම නෙවෙයිටීච කැඩුවේ කවීෂයි මමයි මෙතන සෙල්ලම් කලා. එතකොට මගේ අත බණ්ඩක්කා අත්ේ වැදිලා අත්ත කැඩුනා. ොඳයික අවශ වරදක් වනත් ඇත්ත කියන එක තමයි වැදගත් පසිදුගේ අවංකකමට ගුරුතුමිය ප්‍රශංසා කලාය ඔන්න ඒකෙන් අපිට දීලතියෙන ඉගි වැකිිටික මෙන්න දේලතියනෝ ඇඟ බේරාගන්නෝ වගකීමෙන් බේරීම හීන්දාඩිය දැම්මා දැඩිසේ බේට පත්වීම අහසමාලිගා ඉටු නොවන සිහින ඇවීම අබමල්රේෙනුවක් ඉතාමකුඩා ප්‍රමාණයක් මුරුංගාත්්‍යය තියෙනවා පවටම පිණිසවරණනාකිරීම හොඳයි අපි හැමෝම කියවමු මං කියව හම කියවන්න ස්කරන එක බලාගන්න ඇඟ බේරාගන්නවා වගකීමෙන් බේරීම හෙන් දාඩිය දැම්මා දැඩි සේබියයට පත්වීම අහසේ මාලිගා ඉටු නොවන සිහින මැවීම අබමල් රේනුවක් ඉතාම කුඩා ප්‍රමාණයක් මුරුන්ග අත්තේ තියෙනවා ක්‍රවටුණු පිණිස වර්ණනා කිරීම ඔන්න ඔයාලගේෙ සිංහල ලියන පොතේ මේ අතිරක පාඩම ඉගි වෙක ටික ලියල තියාගන්න ඕනෑ මංම මේ ටික ඔයාලගේ ග්‍රූප් එකට දානවා එතකොට බලල ලියාගඩ පුළුවනි. එතකොට අපිට කාේටිකක් ඉතුරු කරගණන්නත් පුළුවන් නේ දේ නිසා හෙමින් සැරේ ලස්සන්නටොයාලට ලියන්න පුළුවන් සෑහෙන වෙලාවක් කරගෙන ලියන්න පුළුවන්. ඒ වගේ ම වැල ෙදර හද තියෙන බිත්ති පුවත්පතේ තුොන්න මික ලේලා ලස්සනට අඩවලතියා ගන්න නිතර කියවන්න තර දකිනකොට තර කියවනකොට ඒටිකත් කට පාඩක් වවෙේ ඉති දැ වැඩික් වැඩින් කරන්න ශීෂප ාගි ටිකළංගුවේගෙන නවා පාඩක් වැ ඩිරන්න ඕනේපරල වැඩ වැඩි කරන්න වෙනවා නේද විශේගන ගන්නය වැඩි කරන්නවා ඉතිං ටික තික ිකතික වැ වැඩි කරමු අප හරි එහෙම නං අප යමු ඊළඟ කොටසට හතර සමාන පදේතෝරා යට නිරක්කන්ඳන්න ඔන පේපරෙක බලාගන්න අපි යමු පේපරක කොටසට වෙෙනිට කියන පලවෙනි කොටසේ දූපත දූපතට සමා සමානපදය තමා දිවඉන කියන එක දිවඉන කියන එක ඒ පලමු දිව ඉන කියන එක තමා හරියුත්තරය. ඉර කියනක සමානපදය රිවි කියන එක සූර්යා කියන එක. ඒ දෙකට ලකුණු දෙකක් ඔයාලට මෙතනින් ලියාගන්න පුොළුවනි. පස්සනි ප්‍රශ්නය අපිට කියනවා පහත යුගලපදය සම්පූර්ණ කරන්න වාද. විවාද යුගල පද පිළිබඳවත් පාඩමක් තියෙනවා අපි පස්සේ ඒ ගැනයි කතා කරමු. වාද විවාද තියෙනවනක් එක ලකුණක්ම තින්ට දාන්ඩ ඒට හම්බවෙන්න වාලට ලකුණු එකයි. එකත හම්බෙන්නේ එක ලකුණක් විතරයි. ඊළඟට හයවෙන එක මෙම ප්‍රස්ථාවපෙරුල සම්පූර්ණ කරන්න කැකිල්ලි රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කැකිල්ලි රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ ලියල තියන හරි අදදාන්න ටත්ත්ව ඇලට එක ලකුණක් හම්බ වෙනෝ එක ලකුුණක් හම්බ වෙනෝ. අඩු පාඩු තියෙනවනම් එතික ඉක්මනට ලියයාගන් හොඳයි අපි යමු ඊළඟට යුගල පද තිකත. ඔො අපිට යුගල පද ඉගෙන ගන්න තියෙන තික දීල තියෙනො ස්කීරින්න එකේ යාට පේන්න තියෙනවා අපි බලමු ඒතික ඒටිකත් කියබොමු ඒටිකත් ඔන්න ඔයාගේ බිත්්ති්පුුවත් පතේ ලොකුවට ලියලා අලවලා තියාගන්න. නිතර දකිඩ ඕන නිතර කියවන්න පාඩන් වෙ ේතුකොට ඉක්මනේ. අපි කියවම්. ගමන් බිමන් අහල පහල සිරිත්වෙරිත් පෑගි බෝග, කෑමබීම පොත් පත් ගෙවල් දොරවල් යානවාහන වතුුපිටි කෙලිසෙල්ලම් අපි තවසරයක් කියවමු හයෙන් හැමෝම ගෙතරින් ද කියවන්න. ගමන් බිමන්, අහල පහල සිරිත්විරි, තෑගි බෝග, කෑමබීම, පත් පත් ගෙවල් දොරවල් යානවාහන වතු පිටිහි කෙලෙ සෙල්ලම් ඔොන්න ශිෂ්ෂත්තු භාගෙට පාඩම් කරලා තියාගන්න ගෙදර හදල තියන බිත්ති පුවත්පටේ ලස්සනට ලොකුවොට ලියලා අලවගන්න නිතර බලන්න නිතර කියවන්න එතකොට ඉක්මනින් පාඩම් වේවි හරි එනම් ඒ ටිකත් ඔන්න ගෙදර වැඩක් විදිහට ඔොයාලට දෙනවා හරි ඊට පස්සේ අපියවා ඊළඟ හත්වනි ප්‍රශ්නයට පත්සඳන්වාක උපමාවතෝරත්ත් එරි මතැලින්න රතුපාට ඉදනු පේර ගෙඩියක් සුයා ගත්විට අප ප්‍රීති වූයේ මැනිෙක් ගරණමිනිසෙකුල් ලොකු රතු කැටයක් ලත්ට ප්‍රීතිවන්නාක් මෙනි ඔන්න අපිට උපමාව විතරක් පයලල යන්න කියලා කියන්නේ මනි ගරන මිනිසුල් ලොකු රතු කැටයක් ලත්වට ප්‍රීතිවන්නාක්මනි. ඒටික ඔක්කම ියල තියෙන්ද ඕන තියෙනම් හරි එහෙම නැත්තං කරන්න දෙයක් නෑ වැරද දක් දාගඩු වෙනවා උත්තරේ ලියාගන්න පස්සේ අපි ලියාගම්මු අපි දැනට මෙන්න මේ විදිහට මේකට ඉරක් ඇඳල තියාගන්න හරිද මෙතන ඉදලා ඔන්න මං හයිලයි් කරන්න රතු කැටයක් ලත්තිට ප්‍රීතිවන්නනාමෙනින් මෙන්න මේ මං හහාපාටිං හයිලයිට් කළ අන්න ඒටික යයටට ඔයාලට පුළුවන් ඔන්න ඉරක් ඇඳගන්න හෙම නැත්තන් කොටු කරගන්න එතකොට ගැටලුවක් නැහැ පස්සේ ඔයාලට බලලල යා ගණ්ඩත් පුළුවන් වෙනවා ඒකට ලකුණු දෙකක් හම්බ වෙනෝ. ඉළකට අට වෙන එක පහත කවිය ඉතිරිපදය සම්පූර්ණ කරන්න පලා පැහැය හැම කල්හිම රැඳීදිලෙන පොළොවේ ඉවත දමන දඩුවවුවදේ ගලුනා යලි කැල අප අහමීත. ගීතේ ඇහුව දැන් ඔයාලට ඒකෙන් වනත් මේතිකගේ උත්තරේ මතක ඇතින දමේටි වැල හතර ස්වේණය සිහල ක කියෙවිම්පතේ පාඩක් නැදඒ පාඩ මේ කවිටික පාඩන් තිබුනනං ඔන්න මේකට හරියටම උත්තරේ වෙයාල ලයාාගෙන ඇති කියල හිතනවා දළුලා යලි පැළවේ කියන එක තමයි උත්තරයට එන්න ඕනේ එක ලකුණක් හම්බ වෙනවා ඒකටත් එක ලකුණක් ලියාගන්න නමය නිවැරදි ක්‍රියාපදයයට නිරක්කඳඉන්න සමහර ළමයි රලපාගමින් වෙරලේ හැමතැන දුවති. හිස්තැනය ලියල තිබුණොත් උත්තරේ වැරදි. ඇයි ඉරක් අඳන්න කියලු තමා පිට කියන්න. උපදෙස් අනුගමනය කළේ නැතිවනාාම උත්තරේ හරගියත් හරි ලැබෙන්නේ නෑ. දෙක අඹගෙඩි බිමට වැටුනේය වැටුනේ කියලා තියනම් හරි ඉරක් ඇදර තියනං හිස්තැනය පිළිතුර ලියා තිබුණොත් පිළිතුර වැරදි. ඒක තත් ඔන්න ලක්ුණු දෙකක් හම්බෙනවා එකකට එක බැගින් එකකට එක බැගින්. ඉතිං අපි අද ත මෙතනින් පන්තියේ වැඩ ටික අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ දවස්්‍ය අපි එහෙමනම් පන්තියේ ඉතුරු ටික කරගෙන යමු අපේ කාලයක් අවසන් වෙලා තියෙන්නේ අපිට අද පේපර දෙක ඉවර කරන්න ගියත් තවත් වැඩි කාලයක් ගත කරන්න වෙන නෑද ඉතින් ඒ නිසා අපිට දවසේ පේපර් දෙකේව දවසන් කරන්න බැරි වෙනවා. අපි ඊළඟ දවසය කියන්න මේ සතිය සෙනසුරාද දවසේ පහ හමාරට හම්බ වෙනවා මේ පේපෙර දෙකේ ඉතිරි කොටස සම්පූර්ණ කරනවා. ඒවගේම ප්‍රශ්නපත්ත්‍රාංක තුනේ ප්‍රශ්නතිකට උත්තර ලියලතියාලත්තියාගන්න එක ප්‍රශ්නපත්‍රය සහ දෙක ප්‍රශ්නපතය කොටස් දෙකටම උත්තර ලියලතියා ගන්න අපි මේක වැඩටිකේ ඉවර කරලා. ළඟ අලුත් පශ්පතර දෙක දටිකත් එදාට ආරම්භ කරන්නද බලාපොරොත්තු වෙනවා. ඒනිසා ඒ දෙකටත් උත්තර ලියලතියාගන්න එහෙමනං අද දවස පන්තියේ වැඩකටයතු ටික අපි අවසන් කරනවා. සිකුරාද දවසේ සිකුරාද දවස ගනිත ගැටලු පන්තියටත් සම්බන්ධවෙන්න හැමෝම සිකුරාධ වස හයා හමාරට අපි හම්බ වෙන්නේ ඒවගේම සෙනුස්ුරාධ දවසේ පහමාරට ශිෂතු පන්ති ේදි හම්බ වෙනවා. ඒ පන්ති දෙකටම සහභාගේ වෙන්න එහමනං. අද අදට සමගන්නවා හැමෝටන සුබ දවසක් අයිබෝවන්.ෝ සැන සුරාත උබේතියන්ට වැඩග අයිබෝවන්